ඇය බොල්න්නනවයි ඔගලං සේලු දෙ නාම එකතු වෙලා ඉන්න අදවසේදී අපිත් එෙක්ක මුලසිට පවත්තුනු ලබන ව්‍යාපාර සහ ගිනුම්ක නද්‍යන පන්තියත් එක්ක. පතිේ අපේ මුල සිට පන්තිය මේ වෙන විට කතා කරමින් ඉන්නේ දහයවස්සර දැංකු ගිනුම් කියන පාඩම් මේ එකකේ. අපි ගිය සතියේදී මුදල් පොත්ත කියන පාඩම් මේ එකකේ සාකච්ඡා කළා ඒ වගේ ම ඔගොල්න්ට මගේ සතතිය කියලදුන්න සතිය ඔගු ලන්න කිරදුන්නා. කොහොමද වටටම් සහිත මුදල්පතක් පිළියල කරන්න කියන එක ගැන අද්‍යවස්සේද අපි බැංකු ගිනුම ගැන කතා කරමු.ඒ වගේ මම ලබන සති බැංකු සැසඳුම් ප්‍රකාශ කියන කොට සෝගොලන්ට සාකච්ඡා කිරීම කරනවා. මේ බැංකු ගිනුමත් බැංකු සැසඳුම් ප්‍රකාශක් අපිට ටක් වැදගත් කොටස් මොකද අපි දක්කිනවා. මේ කොටස් වලින් පුතේ විභාගට ප්‍රශ්නයනවා. ඒ වගේ ඒ තරන් අමාරුම කොටසුත් නෙවෙයි මේවා ගොඩදා ගන්න පුළුවන් ලෙසි කොටස්. ඉතින් අපි රාත්‍රයේදී ගැනුම් ජර්නල ගෙන ගණන් කීපයක් හැදවා ඒකරෙ කෝඩි ම ගරුප්ට දානවා ඒවට කීපදනෙක් සහභාගි වුණා ඉතිං මේ දවස්තල පොඩ්ඩක් විසි හයවෙෙන්ද වෙනකං උසස් පෙල පන්ති පැවැත්වීම කරනවා උසස් පෙල පන්ති පවත්වන පුතෙක් කවුන්ටන් විශෂය තංඟිනුම් කරන විශෂය මඋසස් පෙල ිෙනුම් කරනය ඉගෙන් විම් කර නිසා මට පොඩ්ඩා මේ ධස්තර කාරයබවල වෙලා ඉන්නේ. ඊත් රාත්‍රයේ ජකාමාර විතර වුණ පන්ති ඉවරවෙනකොට මේ දවශ්ටිකේ අපේ ප්‍රශ්න පත්තරසා කච්ඡාවක් ්‍යනවා එනිසා ඩක්රෑ වෙනවා. ඉතිං විසිහ වෙන්දට යොක්කො ඉවර වෙනවා ඉට පස්සෙ පොඩ්ඩක් පි ඔගොලගේ පන්තිවලත් අමතර පන්ති කීපයක් දාලා මෙ වැඩකොටස්ටික කරගමු. අපට සි ඔුලක්නැහැ ප්‍ර්යක් නැ තාල්තියනවා නොකොහොමත් අනිවාරෙන්ම ඔගලන්ට එකලාවස්සර විශ්ෂ නිර්දශයක් මුලසිට පන්තියේදී ඉවර කිරීම කරනවා එගැන ගනම් බයවෙඩ අව්‍ය නැහැ පන්තිදාලා එඩික මව කව කල දෙනවා. හරිඒ අපි පන්තිය ආරම්භ කරමු අපි සාකච්ඡා කරමින් ඉන්නේ කරමින් හිටිය මුදල් පොත අදවස්සේදී ම සාකච්ඡාකිරීම ආරම්භ කරනවා බැංකුගෙනුම ඔගලන්ට ග්‍රරූපවලට දාලා තියෙනවා ු් එක පෆල් ගරුප දාලාය නෝ මංහිතන ඕගරලන් එනොකට දැන්ඒකාරගෙන සූ දානම් වෙලා ඇති කියලා හරි හෙටඋදේ රිියත් අමතර පන්තියක් දාලාතියනවර සිකුරාදා දවසේ පන්තිය කරන්න බැරි විච්ච නිසා හෙටඋදේ හය අට පන්තියක් දාලාති නො මූල්ල ප්‍රකාශන සම්බන්ධ අමතර පන්තියක් ඒට ඔගලන්ට සහභාගවෙන පුළුවන් හරි එනම් බලන්න බලන්න අපි කච්චා කරන්න යන්නේ බැංකු ගිනම කියන පාඩම් එකකින්. මොකක්ද මේ බැංකු ගිනම අපි මුලින්ම බැංකු ගිනම ගැන පොඩ්ඩක් කතා කරලෙමු. චුට්ට අපි බැංකු ගෙනම ගැන කතා කරලෙමු මොකක් දැඇත්තරම මේ බැංකු ගෙනම. පතේ ඔයා දන්නවා ඕනෑම ව්‍යාපාරයක් අපි කරගෙන යනකොට ඒ ව්‍යාපාරයේ මුදල් ගනු දෙරු සිද්ධ වෙන. ව්‍යාපාර කරනකොට මුදලින් ගෙවන මුදලින් ලැබෙනවා ඒදවල් සාමාන්‍යය. බාරමුණින් කටයුතු කළක් ලාබාරමුණක් නැතුව කටයුතු කළක් ව්‍යාපාරයක මුදල් ගණදනු සිද්ධ වෙනවා. හැබයි මේ මුදලින් ගනුදනු කරනකොට. කාසිහා නෝට්වලින් ගනුදනු කරනකොඩ. සමහර වෙලාවට ටිකක් අමාරුවුයි වැඩේ කරන්න. ලොකූ මුදලක් ගෙවඩ වුණොත් මේක ගණන් කරන්නත් යම් වෙලාවක් අපිට ගත වෙනවා. ඒවාගේම මුදලින් කාසිහා නෝට්ටවලින් ගනුදෙනනු කරනකොට ආරක්ෂිත බව අඩුකමකුත් තියන. ආරක්ෂිතබත් අඩුයි. මුදල් නැතිවීමේ වංචාවීමේ අවධානමක් තියෙන. මුදල් ළඟතාගැනීම ආරක්ෂිතයි. මෙන්න මේ වගේ මේ කාසි නෝටුවලින් ගණුදුනු කිරීමේ දකින්න පුළුවන් පුතේ යම් ඥම් අවා සිටිකක්. මුදලින් ගණුදනු කිරීමේදී ගණුදනු කරන්න යම්වෙේලාවක් යනවා මුදල් විශාල මුදල් ප්‍රමාණයක් එකතැනකින් තවදනකට රැගෙනයාම අපිට අවධානම්කාරී වැඩක් ඒ වගේම ලොකු මුදල් ප්‍රමාණයක් ළඟතියාගන්න එකත් අපිට අනාරක්ෂිතයි ඒ වගේම වංචා සහ වැරදි වෙන්න පුළුවන් මුදල් සම්බන්ධව මේ නිසා මෙන්න මේ තියෙන පොදු වඩුපාඩු මඟහරවා ගන්න. ව්‍යාපාර ගොඩක් දුරට උත්සා කරන්නවා. මුදල් වෙනුවට චෙක්පත් භාවිතා කරන්න. චෙක්පත් භාවිතා කිරීම තුළින් චෙක්පත් භාවිතා කිරීම තුළින් අර මුදල්වලින් ගණුදුනු කිරීමේ අනාරක්ෂිත බවනැත්තන් අවධානම නැතිවෙලා යනෝ. ඒවිතලක්න මේ පපුති. ෙක්පත් තුලින් ගනුදනු කිරීම තුළින් අපිට පහසුවෙන් ගනදනු කරන්න පුළුවන්. ඕනෑම විශාල මුදලක් ඉතාමත් පහසුවෙන් ගෙවීම් කරන්න අප චෙක්පත් භාවිතා කරලා පුළුවන්. ඕඩෑම විශාල මුදලක් ඉතාමත් පහසුවෙන් ගෙවන්න චෙක්පත් භාවිතා කරලා පුළුවන්. ඒ විදලක් නැවෙයි. හරි තවතනකින් තවතනකට ගෙනියන්න චෙක්පත හරිම පහස්සයි. කාලය ඉතාමත් අඩුකාලයක් තුළ අපිට ගෙවීම් කරන්න පුුව. ඔයා දන්නවා ලක්ෂ දහයයක් විස්සක් වගේ මුදල් ප්‍රමාණයක් ගණන් කරන්න ගොත් යම්පසි කාලයක් යැනු. ඒත් රක්නේ සමහරයෝක කියල ගහලා මෙ මෙම ගණන් කරන සමන කටේ තින කෙල ඩිගත් තිවෙන මේ ගණන් කරන්න ගිහිල්ලා. නමුත් අපිට චෙක්පතකින් ලක්ෂ පණහ ෝටියක් වනක් ඕනෑන් මුදලක් ඉතාමත් පසුවේ් ලියලා ෂනිකයම්ගේ වන්න පුළු. එනිසා වර්මානය පුතේ මුදල් ගණුදනු කරනට වඩා ව්‍යාපාර පෙළබෙනවා චෙක්පත් කොලින් ගනදනු කර. එක්පත්වලින් ගණුදනු කිරීමේ චෙක්පත්වලට ආවේනික වෙච්චවාසකී පෙකුත්තියන. ඔය දන්නව මේේ චෙක්පත්වලින් ගනුදුරු කරන්න පුළුවන්, ජංගම ගිනුම් හිමියන්ට විතරයි. හැමෝටම චෙක්පත්වලින් ගණුදනු කරන්න බැහැ. ජංගම ගිනුම් තියෙනෙ වාණජ බැන්කවලට විතරයි. ඒගත් ඔයා දන්න. බතේ මෙ චෙක්පත්වලින් ගණුදනු කරන්න පුළුවන් ජංගම ගිනුම් හිමියන්ට වානිජ බැන්කු දෙනවාපුතේ කෙතිකාලීන කෙටිකාලීන. නය පහසුකමක් මේ චෙක්පත්වලින් ගනදනු කරන්න පුළුවන්. චෙක්පත්වලින් ගනදනු කරන්න පුළුවන්. වානජ ඇ ජංගම ගිනු හිමියන්ට ඔවුන්ගේ වානච බැංකුව දෙනවා කෙතිකාලීන නෑ පහසුකමක්මොකද්දේ. ඒ තමයි බැංකු අයිරාව. ඉතින් චෙක්පත්වලින් ගනදනු කරනකොට ව්‍යාපාරවලට බැංකව අයිරාවක් ලබාගන්න පුළුවන්. ඒවිතරක් නෙවෙයි ඉදිරිද වස්දාලා ඉස්සරාඩෙක්්දාලා ගනදනු කරන්න පුළුව. ඒක ඇනමකක්ද්ද දෙ මේ බලත්. ලන්න අපි ව්‍යාපාරයක් කරනවා අපේ ව්‍යාපාරයට දැ උදේ ඉදම් හවස්සනකම් එකඒ එක ව්‍යාපාරායතන වලින් බහන්් අරගෙන එන. ද උදාහරණයක් මංචයකින් එන මැලිබන්නකින් එන හයිල්ලන්ඩ එකින් එන නිව්ඩේල්ලින් එනවා ඔයාකාරයට එන්න එන හැම ව්‍යාපාරයෙන්ම පති එන්න එ හැම ව්‍යාපාරයෙන්ම බහන්ඩ විිලදීගැනීමේ හැකියාවක් අපිට නැහෙන එෙන මේ එ එ එ එ හැම ව්‍යාරයෙන් බහ් විිලදදිගන කුහෙන්ද සල්ලි අපි තුම් මැලිබඩ් එකින් ආවා කියලා මැලිබඩ් එකින් නවා අපෙන් අන මුදලාලි අු බිස්කටෙම තිනවා ගන්නවද. අපි ෙන බඩුටික් නංගන්න ඕොනේ සල්ලි නෑනේද වෙෙන දවස්ස කෙන්නනකෝ අපි අනිවාරෙන් ගව ලබන ස තියෙනවා නෑනේ අපි ගම්. ඉටසේ එතන මැලිබ් එකෙක් කියෙන කියෙන මුදලාලි කමක්නෑ චෙක්කට වැඩේ කරමු. අපිගෙනෝ චෙක්ක එකක්නන් දෙන්න පුළුව එකවඋන්ට එකේේ දවස්සල සල්ලි නෑනේ. ඊට පස්ස න හරි මුදලාලි එහනම් සලි නැත්තං මුදලාට කවද දෙන්න පුළුවන් මංක නොතිෙත් තව සතියක නත ලබන මාස පුලුවන් නද දෙන්න පුුවන් සි වුලක්න ලබ වාස උල පුළුවන් එහනම් මුදලාලි චෙක්කක දෙන්න ලබන මාසි දිනයක් දාලා එතකට මම කොද කරන්න මං මැලිබන්න එකින් බඩු ගන්න. රුපියල් තිස් දහක විතර බිස්කට් පරග ගන්නවා. අර ගැෙන චෙක්ක එකක් දෙනවා අපපුති දිනේ දාන්නේ තුනයි දහය වගේ. ඉස්සරා දිනයක් දාන්. ලැබන මාසේ දහයි. එතකට මේ චෙක්ක එකක මැලිබන්න එකට පුළුවන්ද ැකටන් කියලා ැම්ම මුදල් කරග මැලිබ එකට පුළුවන්දබේ චෙක්ක දැම්ම අරගෙන ගීල සල්ලි කරගන්න. බෑ කවද වෙනකං ඉන්න ඕනෙද කවදරනකං ඉන්න ඕ තුනයි දහය වනකක් ඉන්න. එයාට මැලිබන්නට පුළුවන් තුනයිදාහයෙන් පස්සේ මේක සල්ලි කරගන්න. එතකම් බැන්කුට ඇන්නබේ ගියොත්ත එම චෙක්ක අකරුවට ප්‍රටන් වෙනවා. එතකොට අපිට පුළුවන් මෙෙන මේ වගේ චාන්සකගත්වීනහොකක්ද. අපිට පුළුවන් අර ගත්ත බහන්ඩ ටික විකුණ ගෙන බහන්ඩ විකුණ ගෙන. ඒ ලමිෙන සල්ලිවෙලි ටක්ගාලා තුනයිදහයට සල්ලිදක්. එතකොඩ අපිත් සතුටින් මැඩිබන්නගත් සතුනින් ඔක්කොම සතුලින්. දෙක්කද. එනම් බලන්න චෙක් කොල තින වාසිය. ඉති ඔන්න ඔො වගේ අර කාසිනෝට්ටුවල නැති වාසි ගොඩක් මේ චෙක්පත්වල තියෙනවා. ඉදිිය ව්‍යාපාර වර්තමානයේ පෙළමිලා තියෙන අපතේ මුදල් ගනුදනු කරනවා සමගම චෙක්පත්තුලින් දළුදනු කරන්න. මුදල් ගැනුදනු කරනවාත් එක්කම චෙක්පත්තුලින් ගඩුදනු කරන්න. ව්‍යාපාර පෙළබිලාතේෙනවා. ඔයා දන්නවා ව්‍යාපාරයක් කාසි සහනෝට අපේත්ම් හට කියෙන විවහාර මුදල්. මෙනවෙේ කාසිනෝ ඒමත්දත්ත මුදල් වලින් කරන ගන දෙනෝ සටහන් කරන්න කොහෙද. ව්‍යාපාරයක් කාසිවලින් නෝට්ටුවලින් එහෙමනත් තම් මුදල්වලින් කරන ගෙවම් ලබන ලැබී කරන ගෙවම් ලබන ලැබී සටහන් කරන්න කොහෙද අන්නහරි. ඒව සටහන් කරන්නේ මුදල් පොති. ඒ සටහන් කරන්නේ මුදල් පොත කියෙන ස්ථානයි එතකොට පුතේ එහෙන චෙක්පත්වොලින් කරන ගනු දෙනු චෙක්පත් වොලින් කරන ගලුදනු කොයිදලියන් චෙක්පත් ලැබුණොත් චෙක්පතකින් ගෙවනවන ඒව කොහෙද ලියන් චෙක්පත්තොලින් කරන ගනු ඕ චෙක්පත්තොලින් කරන ගලු දෙනු ඩැංකු ගිනුම කියන එකේ ලියනු ඩැංකු ගිනුම එහෙනම් ඔයා මට කියන්න ඩැංකු ගිෙනම දියනු යම් ව්‍යාපාරයක් මුදල්වලින් සහ චෙක්පත්වලින් කියන දෙකෙම්ම ගෙවීම් කරන වනම්. යම් ව්‍යාපාරයක් මුදලි නුද්ග වන මුදලනුත් ආදායම් ලබන චෙක්වල නුද්ගෙවනවා චෙක්පොලිනුත් ආදායම් ලබනවා. එන යම් ව්‍යාපාරයක් මුදල් ගනු දෙනු සහ චෙක්පත් ගණු දෙනු කිය මේ දෙවර්ගයම කරනවනත්. ඒගොල්ලං මොකද තියාගන්න ඕනේ එහෙනම් මුදල් පතත් තියාගන්න ඕනේ බැංගුගෙනුවත් යාන්න ඕනේ නද එහ දෙකම වාවත්වාගෙනයා යුතුයි. මේ දෙකමතියාගත යුතුයි. යම් කිසි ව්‍යාපාරයක් මුදල් ගනුදනු කරනවනන්ගේ මුදල් ගනු දෙනු ටික සටහන් කරන්න මුදල් පොතතියාගන්න ඕනේ ඒවාගේම කිසියවං ව්‍යාපාරයක් චෙක්වලින් ගනුදනු කරනවනන් ඒත් චෙක්වලින් කරන ගනුදනු ටික තියා ලියන්න සටහන් කරන්න බැංකු ගිනමතියාගන්න ඕන්. පැදිලිනිි හරි. එතකොට අපි කලින් පාඩම් මේකකේදී. දවලිරන ගනන කොමද මුදල් පොතේ ලියන්නේ කෙනෙ ගෙන ඉගෙන ගත්තා. අද්‍යවසේදී කතා කරන්නේ චෙක්වලින් කරන ගනුදනු කොහොමද බැංකු ගිනුම තුළලියන් මෙතරද අපි මුදල් පොතත් හදනෝ හරිද නමුත් අපි වැඩියවදානයක් දෙන්නේ බැංකු ගිනුමක ගනුදනු සටහන් කරන ආකාරය ඉගෙන ගන්න. පුතේ ඔයාගේ පලවෙනි ප්‍රශ් දෙවනි ප්‍රශ්න පත්තරයේ පලවින් ප්‍රශ්නය අර සිද්ධි අධ්‍යයන පශ්නය ගොඩක් පරදධ ගන්නන සමාරලාමන්. අල් ලකුණු විස්සේ අනිවාර්ය ප්‍රශ්නය ඔය අනිවාර්රය ප්‍රශ්නයේ අරදි ගොඩක් වෙලාවට අපි දකිනවා එක්කෝ මුදල් පොතක් එක්කෝ බැංකු ගිනමක් අනිවාරයම දන්නෙනවා. ඔයා බලන්න හැම අවරුද්ධකම අරගෙන බලන් අවසාන මුදර්ශේෂය අවසාන බැං විශේෂයහන් ඇැද ආනෝ. ඒනිසා ඔය මේ මුදල් පොත බැංකු ගිණුම පිළිල්ල කරන්න හොඳට දැනගෙන ඉන්න මොකද අපිට පුළුවන්ගේ ලකුණු විස්සෙන් අනිවාර්යම ලපුළු දහටක්න ලොවෙෙත් ගන්න ම් විශම ගන්න බැරිකමක් නෑ එ අමාරුදේ වන්නවෙේ තියෙන්නේ නමුතර ලොකු සිද්ධියක්කාශුවෙන් යන හිදා සමාරයියට මේ සිද්ධිය හරියට මකනෑ නැත සිද්ධියප ලපගන්නබැකැ බැංකෝගෙනුමක් මුදල්ගෙනුමක් අද්දී සිද්ධියෙන් තොරතුරු අරගෙන ඒක හදාගන්න තේරෙන්නේ කෙලින් දුන්නා මුදල් ගනදුරුි මේකර මුදල් පොතාදන්න කියලා ඔයා දන්න පටපට ගලාද. හැබැයි තැනිින් තැනින් ගලදුරු දාලා තවතව සිද්ධිලිකක් දාලා මුදල් පතාදන්න කිවොත් ගන්න දෙනද මුදල් පතර ගන්නේ කොතනින් ද පඩන් ගන්න කියන එක ගැන පොයාඩය අම්ම දහසන්නේේ ම බලාපොරොත්තු වෙනවා විිෂහමෙන්දයන් පස්සෙමගේ ඒලවල් පන්තිත් තිවරුණාට පස්සේ ඔගොල්ලං වෙනුවෙන් අර කේස්්ටඩි ප්‍රශ්නය විතරක් සාකච්ඡා කරන්න පන්ති අපේ දැ හොමත් සිකුලාද පන්තිත් දැන් ඉදිරියේදී අපි මූල ප්‍රකාශණ පාම යි කතාගන්න පඩන්ගත් නේ මූල ප්‍රකාශණන පානමති වරුණාට පස්සේ අපි අම්යම් දිනවක්කවානු දාලා ත්ම බලාපොත් වෙන ඉස්රහ හැමදවසකම උදේස්සරන පැයක්පපොගේ කාලයක් කොමස් කරන්න එකට කැමතියට සභාගෙන අස්ථාදීල සභාගෙන බැරියට රෙකෝඩි එක දාලා වැඩි වෙලාවක්න උදයට කොමස් ඔන්නේ වගේ හරිද පොඩි තීමික කැටති සංකල්පයක්ද පැයක් වගේ යම් කිසි පානමක් පොඩි කොටස ආවරණය කරන්න හැමදාම පැයක්කෝවි නාඩි හතර ස්පක්ොගේක කාල හරිද හරි එහෙනම් අපි දැම් පන්තිවැ අටතුවලට යමෝ අපි කතා කරන්නේ බැකු ගිනම ඔවන ලබාදදිල දිනොමේීමනට පිඩිය එකක් එකත් භාවිතා කරන්න. ුතේ අපි මුලිම බැංකු ගිුම ගෙන සටහනත්දදා ගමු බැංක ගෙනුමක් කියනම කොක් ද කෙනෙක පිළිබඳව සටහන් කරගම් ලියාගන්න ලාම් අවශ්‍යයි ලියාගන්න ඒම අවශ්‍යනත්තා මයා ලියාගන්න ඕනෙ නෑ. ලයාගන්න බොෝ බොහෝ ව්‍යාපාර බොහෝ ව්‍යාපාර තම ගණුදනුවලදී, බොහෝ ව්‍යාපාර තම ගණුදනුවලදී බොහෝ ව්‍යාපාර තම ගණුදනුුවලදී. කාසිහා නෝට්ටු සහ, කාසිහා නෝට්ටු සහ, කාසිනෝට්ටු සහ, බොහෝ ව්‍යාපාර තම ගණුදනුවලදී, කාසිනෝට්ටු සහ, කාසිනෝට්ටු සහ චෙක්පත් භාවිතා කිරීම සිදු කරයි. චෙක්පත් භාවිතා කිරීම සිදු කරයි. බොහෝ ව්‍යාපාර තම ගණුදනවලදී කාසනෝට්ටු සහ චෙක්පත් භාවිතා කිරීම සිදු කරයි. එ එ එෙස මුදල්වලින් සිදුකරන ගණුදනුුවලට අමතරව, එලෙස මුදල්වලින් සිදුකරන ගණුදනුුවලට අමතරව, චෙක්පත්වලින් ගනුදනු සිදුකරන විට. එලෙස මුදල්වලින් සිදුකරන ගනුදනුුවලට අමතරව, චෙක්පත්වලින් ගනුදනු සිදුකරන විට. චෙක්පත්වලින් ගණුදනු සිදුකරන විට. එලෙස මුදල් වලින් සිදුරන ගනුදනුුවලට අමතරව චෙක්පත් වලින් ගනුදනු සිදුකරන විට. චෙක්පත්වලින් ගනුදනු සිදුකරන විට. බොහෝ ව්‍යාපාරයක් ගනුදනවලදී කාසිනෝට්ටු හා චෙක්පත් භාවිතා කරයි. එලෙස මුදල්වලින් ගනුදව අමතරව චෙක්පත් වලින් ගනුදනු කරන විට එම චෙක්පත්වලින් කරනු ලබන ගෙවීම් ඇත එම චෙක්පත්වලින් කරනු ලබන ගනු දෙන චෙක්පත්වලින් කරනු ලබන ගනු දෙනු. සටහන් කිරීමට එම චෙක්පත්වලින් කරනු ලබන ගනු දෙනු සටහන් කිරීමට සබාගන්නා මූලික සටහන් පොත එම චෙක්පත්වලින් කරනු ලබන ගණු දෙනු සටහන් කිරීමට සබාගන්නා මූලික සටහන් පොත වන්නේ බැංකු ගෙනුමයි. චෙක්්පත්වලින් කරනු ලබන ගනුදදනු සටහන් කිරීමට තබාගන්නා මූලික සටහන් පොත වන්නේ බැංකුගිෙනුමයි. පුතේ මේවා ඔයා ඒම ලොක්කුවට පහලන් කරන්න දගලන්්ඩෝන් දෙේවල් නෙවෙ. ඔයා ඔළුව දියෙන්න්න ඕනෙමි ව්‍යාපාර මුදල්වලින් ගනුදනු කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාරෙක් චෙපත්වලින් ගනුදෙනු කර. මෙිනිමි චෙක්්පත්වලින් සිදුකරන ගනුදනු. චෙක්පත්වලින් කරනු ලබන ගනු දෙනු. සටහන් කරන්න අපි තියාගෙන ඉන්න මූලික සටහන් පොත තමයි. මූලික පොත තමයි බැංකු ගිණුම කියල කිය අරිද හරි දැන් අපි බැංකු ගෙනුම ගැන යම් දෙයක් දන්නවා. බැංකු ගිණු මේ සටහන් කරන්නේ චෙක්පත්වලින් කරනු ලබන ගණුදනු කියලා අපි දන්නවා. එතකොට දැම්මං ඔයාට මේ පෙන්නන්නේ යන්නේ අපි චෙක්්පත් නිකුත් කරනකොට චෙක්පත් තැන්පත් කරනකොට කොහොමද ඒවා බැංකු ගිනු මේ සටහන් කරන්න කෙනෙක තමයි දැන්ඔයාට පෙන්න්නත්. හරිම මුලින් ඔයාට පෙන්න්නන්නං චෙක්පත් නිකුත් කරන විට. චෙක්පත් නිකුත් කරන විට. හොද රාගන්න මේක තමයි වැදගත්. එකනවෙන්න මේ දිත්සටාන්තික තමයි වැදගත්. අනිත්තික ඔයාට ලේසි. හරි ආගන්නක හරි ඔයා මට මුලින්ම කියන්න පුතේ බැංකු ගිනුම කියන්න ව්‍යාපාරයට මොකක්ද. බැංකු ගිනුම කියන්න ව්‍යාපාරයට මොකක්ද. එකැන වත්කම් වගකීම් මාදායම් වියදං ගහිමිකම් කියන මූලිකාංගවලින් කොමන මූලිකාන්ගේ ද බැංකු ගිෙනම අයිතිවන්න නියමයි. බැංකු ගිනුම කියන්නේ වත්කමක්ත්ත්. බැංකු ගිනුම කියන්නේ වත්කමක්. මෙන මේ වත්කම් කියන මූල දරමයට තමයි ඇත මූලිකාන්ගේ තමයි බැංකු ගිෙනුම යිතිවෙන්. වත්කම් කියන මූලිකාන්ගේ තමයි බැංකුග වත්කම් කියන මූලිකාන්ගේෙ. ඔයා දන්නවනම් බැංකුගිෙනුම කියන්නේ වත්කවක් කියලා. ඔයා දන්නවනම් බැංකු ගෙනුම කියන්නේ වත්කවක් කියලා. සවැඩ කියන්න වත්කම්වල රූල්ක වත්කම්වල මූල ධර්මය කියන්න. වැඩිවීම හර අඩුවීම බැරහරි. බැංකුගිෙනුම කියන්නේ වත්කංගිෙනුමක් එනිසා බැංකුගිනුමේ රුල් එක වැඩිවීම හර අඩුවීම බැර හරි. එතකොට මොකදද මේ චෙක්පත් නිකුත් කරනවා කියන්නේ. ක්පත් නිකුත් කරනවා කියන්නේ අපි වියදංවලට නයහිමියන්ට ඊළඟට පුතේක බහන්ඩ මිලදී ගන්නකොට ස්ථාවරවත්කම් ගන්නකොට අපි යන්ත්‍ර මිලදී ගන්නවා. අපි ඇයිළඟට නයහිමියන්ට ගෙවනෝ. අපි සේවක වැටු වරිපනම් විදුලිය රක්ෂණය මේ වගේ දේවල්වට චෙක්පත් දෙනවා නැතම් මේවා චෙක්පත්වලින් ගෙවනවා. මෙන්න මේ ආකාරයට ව්‍යාපාරයේ වියදාම් චෙක්පත්වලින් ගෙවනකොට අහිමියන්ට චෙක්පත් වලින් ගෙවනකොට අපි චෙක් දෙන්න ඕන අන්නේ කර තමයි කියන්නේ චෙක්පත් නිකුත් කරනවා කියන. චෙක්පත් නිකුත් කරනවා කියන්නේ අපි විවිධම් අපේ චෙක්පත් භාවිතා කරලා කරනකට. එතවට අපි චෙක්පත් භාවිතා කරලා මේ ආකාරයට විවිධ ගෙවීම් කරනකොට අපේ බැංකු ගෙනුමි සල්ලිවලට මොනෝ වෙයිද. ඔය මට කියන්න අපි චෙක්පත් භාවිතා කරලා විවිධ ගෙවීම් බර්ධ කරනකොට බැංකු ගෙනුම සල්ලි වලට මොකොදවිින් අන්න හරි. බැංකු ගිනුම සල්ලි අඩුුවෙනවා සල්ලි අඩුවෙන වනං අපි ඒක බැංකු ගිනුමට මොනා කරනවද. අප ඒක බැංකු ගෙනමට බැර කරලදා නොමේ සල්ලි අඩුවෙනකොට බැංකු ගෙනම බැරණනි හරි. එහෙනම් බැංකු ගිනුම බැර. එතකොට අපි මේ ගෙවීම කරන්නේ හිතන්න අපි මේ ගෙවීම කරන්නේ නයහිමියන්ට කියලා හනම් අයහිමි තමයිපුතේ හරවෙන්නේ ගෙවීම කරන්න නයහිමියන්ට නම් නයහිමි හර වෙන. අපි මේ ගෙවන්නේ චෙක්පතකින් ව්‍යාපාරයේ වියදමක් නම් ප්‍රක්ෂණය විදුලිය වරිපනම් වගේ වියදමක් නම් ඒ වියදංහර වෙනෝ. ඒ වියදංහර වෙන. හරි ඒ වියදංහර වෙනවා. සමහරවිට බහණ්ඩ ගන්න ගෙවන එකක් නත් ගැනුම් හර වෙන. එහෙෙනම් චෙක්පතක් නිකුත් කරනකොට මෙන්න දිත්තසටහන චෙක්පතක් නිකුත් කරනකොට හරි සරලයි. ඔයාටම පුළුවන් හිතාගන්න. චෙක්පතකින් ගෙවනකොට අපේ කව්න්් එකේ සල්ලි අඩ වෙන අපේ බැංකු ගිනුම සල්ලි අඩුව වෙන. බැංකු ගිනුම සල්ලි අඩුව වෙන වනම් බැංකු ගෙනුම බැර වෙන. බැංකු ගිනුම බැරවෙනවා එක සල්ලි අඩුුවෙන. බැංකු ගිනම බැරවෙලා නයිහිමියන්ටනම් ගෙවන්නේ නයිහිමි හර විදුලියට ගවනවනම් විදුලිය හර වෙන. සේවකවැටු ගෙවනවනන් එතර හර වෙන. බහන්්ඩ මිලදී ගන්නවනම් චෙක්පත භාවිතා කළ ගැනුම් හරලා බැංකු ගිෙනුම් බැර වෙන ඔන්න ඩබල් න්්‍රියක ආදාගන්න පුට. එනම් ඔයා මෙන්න මේක ලියාගර චෙක්පත් නිකුත් කරන විට කියලා මෙන්න මේ දිතසටන්ටක් ගලදාගත් චෙක්පත් නිකුත් කරන විට කියලා. ඉක්මං කර චෙක්පත් නිකුත් කරන්න විට කියලා මේ ඩබ එෙන්න්්‍රික දාගන් ඉක්මං කර. හරි. ට මදැන්වයාට කිය දෙන්නේ යන්නේ චෙක්පත් ලැබෙනකොට අපඒ බැංක්ුවේ තැන්පත් කරනකොට කොහොමද දිත්ත සටහන කියලා මෙයාගර පුතේ අපිට චෙක්පත් ලැබෙනකොට මේ චෙක්පත් ලැබීම චෙක්ත් ලැ අපි ගිනුම් තියෙන ආකාර කීපයක්තිේ නො දෙකක් තියවා චෙක්පත් ලැබීම අපි ගිනුම් තියෙන ආකාර දෙකම් මුනින් අපි බලමු කොහොම ද අපිට චෙක්පත් ලැබෙන්න්නේ කියලා අපිට චෙක්පත් ලබෙන න අය ගැති අන්ගේ ගෙ අපට චෙක්පත් තුලින් ගියවනවා. ඒවිතරක් නෙවෙයි අපිට චෙක්පත් ලැබෙනාපුුතේ විවිධ ආදායම් වලින් කොමිස් සාදායම්, ලාභාංශාදායම්, පොලි ආදායම්, කුලි ආදායම් මෙමගේ ආදායම් වලින් චෙක් ලබෙනු. ඇයි ඇවි බහන්්ඩ විකන්නහම ඒවිුණ අපිට චෙක්පත්තුොලින් ලැබෙනවානි එනිසා මතකතියාගන්න අපිට විවිධ ආදායම්වර්ග විවිධ ලැබීම්වර්ග චෙක්පත්තුොලින් ලැබෙනවා. එහෙම ලැබුණහම චෙක්පත අපි ගිහිලා බැංකුවේ තැන්පත් කරම චෙක්පතක් අපිට ලැබුණහම අපඒ අපේ බැංකු ගෙනව තැන්පත් කරනවා. එතවට අපි මුලින්ම කතා කරමු චෙක්පතක් ලැබුණු අවස්ථාවේදී පුතේ චෙක්පතක් ලදා අවස්ථාවේදීම සමහර වෙලාවට අපි බැංකුට යන්නේ එනෙේ දැම්මට කවරුහරි කරෙක් මේ වෙලාවෙ චෙක්ක එකක් දුර්නොත් මට දැම්ම වැැන්කොට යන්න බෑනකුතේ මොම දැම් පන්තියකීත්න්නේ පන්තිවරුනම තවපන්තියක් තියෙනවා ඒක වරනම තවයිකක් තියනවා. අද ඉරිද බැංකුවාලා ඉතින් එනිසා අවතීරණය කරනවා මේ හදිසය බැංකොටයන්න ෝ නෑනේ හෙටගියහ මද චෙක්පතක් සාමාන්‍යෙන් මාස කියීයක් වලංගුයිද. කියන්න බල චෙක්පතක් සාමාන්‍යෙන් මාස කියයක් වලංගුයිද. එක ඇ චෙක්පතක සඳහන් ඩිනේ ඉඳන් මාසකීයක් යැනකම් මුදල් ගන්න පුළුවන්ද. මාස හයක් මාස හයක් ඔන්න මත ගැතිය දන්න තියේ මතකතියාගැ චෙක්පතක සඳහන් වෙලා තියෙන දිනේ ඉදං මාස හයක්්‍යනක ඔයාට ගොඩම වෙලාක මුදල් ගන්න පුළුවන්. එතකොට මේ චෙක්පතක්මට දැන් ලැබුණ කියලා මමවේ හදිසයේම තහනී බැංකොට දුවන්න ඔන්න බොරුවට පඩක්නෑ පැත් තව මාසික්තාාව දෞස්සකින් දෙකින් ගියත් කමක් න මොකද මාස හයක් තියෙනවන. එහෙනම් පුතේ මතක තියාගන්න මම චෙක්පතක් ලබුණු ගමම් සමහර වෙලාට බැංකුවට ය එනෑ බැංකුවට දුවන්න එනෑ පස්සයන්න ඉතන් ඉන්නවා. එතකොට මේ චෙක්පත ලද අවස්ථාවේදී. චෙක්පත ලද අවස්ථාවේදී මම චෙක්පත අරගෙන මගේ ලාච්චුවේ තමයි දාගෙනන්නේ. චෙක්පත ගට්ටගමම් මම් බැංකෝට යන්නේෙනෑ. එහනම චෙක්පත අරගෙන මගේ ලාච්චුවේදාගන්නවා. එකෙන් ලාච්චුවේමොනුවදතිය ලාච්චුවේ මනුවදද සල්ලිනේ. එහෙනම් චෙක්්පත දාන්නෙත් සල්ලි යෙන තනමයි. එහෙෙනම් මතකතියාගන්න හරිද එහෙනම් මතක තියාගන්න, අපිට චෙක්පතක් ලැබෙන වෙලාවේම අපි බැංකුවේ තැන්පත් කරන්නේ නැත්තං. අපිඒ චෙක්පත මුලින්ම සටහන් කරන්නේ බැංකු ගිෙනුමෙනවෙයි මොනගිනුමේද. කියන්න බරන්න චෙක්පත ලැබෙන අවස්ථ වේදීම අපි බැංකුවට ගිහිල්ල එක ඩිපොසිස් කරන්නේ නැත්තං. ඒ චෙක්පත අපි මුලින්ම බැංකු ගෙනමිලියන්න ඒකළියන්න කොහෙද මුදල් පොති මුදල් පොති එකොයාදන්නවා. එතකොට අපි එක මුදල් ලැබීමක් විදිහට, මුදල්පොත හර කරනවා මුදල් ගිනුම හර අපිට මුදල් ලැබ අවස්ථාවේදී වගේ මුදල් ගිනුම හර කරලා චෙක්පත දුන්නේ නයගැතියෙක් නම් එ අයගැති අට බැර කරනවා චෙක්පතාව විකුණුන්වල ඉන්නම් විකුණුන් වලට බැර කරනවා නැත්තං ආදායමක් නං ආදායම්වලට බැර කරන. ඔන්න බුතේ චෙක්පත ලදා අවස්ථාව චෙක්පත මේ ලැබුණු වෙලාව හොඳේ ලැබිච්ච වෙලාව ඔන්න ලැබුණු වෙලාවෙම මම බැංකුවට යන්නේ නැත්නම්. චෙක්පතමට ලැබිච්ච වෙලාවම මම බැංකුවට යන්නේ නැත්තාං. මුලින්ම චෙක්පතල යන්නන්නේ බැංකු ගෙන මෙෙනෙවෙයි මුදල්ගිනුමේ ගොඩක් ළමයි හිතවා චෙක්කෙකක්නේ තක්ගාලා බැංකු ගෙනුවට ිහිදාමු. චෙක්පත බැංකු ගිෙනුමෙන දාන්නේ. නමුත් චෙක්පත ලද අවස්ථාවේදීම බැංකුවට ගිය නැත්තං අපි ඒක දාන්න බැංකු ගෙනුමෙනෙවෙයි මුදල් ගිනම. ඊට පස්සේ පසු අවස්ථාවක පස්සෙ වෙලාවක දවසත් දෙකක් පහුවෙලා හරිද ඊට පස්සේ දවසක් එහෙම දෙක් එම පවවෙලා අපි බැංකොට යනවා දවසක් දෙක් එම පවවෙලා පි බැංකොඩට යනවා හෝම දෙයන්න දෙවදාහරයක් විදිට මට අදයන්න ැරුණනම දවස් දෙකින් චක්කත්තර යනවා ලාාච්චුවේ තියෙන මේ මුදල් ගොඩේ තියෙන චෙක්කිකත් අරගෙන මං බැංකොට යනවා ලාච්චුවේ ීයර ැත්තම් මේ මුදල් ගොඩේ තියෙන චෙක්ක එකකත් අරගෙන මම් බැංකො යන එහෙම ගිහාම බැංගුවට මගේ මුදල් අඩුවෙනනිපුති දැල්ලාආච්චුවේ තිබ්බ චෙක්කට මේේ මං ත්තේ මුදල් ගොඩේ තිබ්බ චෙක්කිකන ගත්තේ එනම් මගේ මුදල් අඩුවෙන. මුදල් ගිනම බැරවෙනවා. මං මේ චෙක්ක එක ගිහිල්ලා අර කවුන්ටරේ ඉන්න ලස්සන සුදවක් අට දෙනවා අනේ අගේ මේක මගේකවුන්් කරදාන්. කවන්ර ඉන්න ලස්සන අක්ක කෙනෙක්. එයාට දෙන අක්ක මේක මගේ එකකවුන්් කරදාන්න. එහෙම දුන්නට පස්සේ, ඒ අක්කා ඒක භාර අරගෙන මගේ කවුන්ට එකේ තැන්පත් කරනවා. එතකොට මගේ කවුන්ට එකේ සල්ලි මනනාාවවෙේද චෙක්පත මගේ කවුන්ටකේ ගොලන් තැන්පත් කරනකොට සල්ලි වැඩි වෙනවා එහෙනම් මගේ බැංකු ගිනුම හර වෙනවා බැංකු ගිනුම හර වෙනවා. මෙන්නකුතේ චෙක්පත තැන්පත් කරන අවස්ථාව. මෙන්න චෙක්පත බැංකුුවේ තැන්පත් කරන වෙලා වෙදි වෙනවේ. බැංකුවේ තැන්පත් කිරීම. මෙයාගන්නකෝ එහ ඔයාමට කියන්න මේ වගේ දිත්තසටහන් දෙකක් කියන්නේ චෙක්පත ලැබෙන වෙලාවෙම බැංකුවේ තැන්පත් කරනකොටද. නැත්තං එක වෙලාවක ලැබිලා තවවෙලාගක බැංකුවේ තැන්පත් කරනකොටද. මට කියන් චෙක්පත ලැබීම දිත්සටහන් මේ ආකාට දෙකක් අපි තියන්නේ. චෙක්පත ලැබෙන වෙලාවෙම බැංකුවේ දාන කොටද. නැත්තං චෙක්පත ලැබිලා, පසු අවස්ථාවක බැංකුවේ තැන් පත් කරන කොටද. ඔවු! එක වෙලාවක ලැබෙන්නේ තව වෙලාවක බැංකවේදාන්නේ. එක වෙලාව ලැබෙනවා තව වෙලාවක බැංකුවේදානවා. ලැබෙන වෙලාගේ මුදල් පොතේ දාලා සතුටින් ඉන්නවා පස්සෙ බැංකු ගිනිවෙ දාද්දී මුදල්වලින් අයින් කරලා බැංකු ගිනිමේ වාර්තා කරනවා. චූටි මොලේට ඔලුර දාගන් කොඩිමුලයක් තියෙනවන් කෝමරී ඇතුළු ඔබාගන් මේ මොකද මේ බලා. ක්පතක් ලදවස්ථාවේදී අපි බැංකු ගිනුේ දාන්නේ නෑ චෙක්පත ලදවස්ථාවේදීම දාන්නේ මුදල් පොතේ මුදල් ගිනුේ චෙක්පත බැංකොට ගිහිල්ල තැන්පත් කරන වෙලා විදි තමයි අපේ චෙක්පත බැංකු ගිනුේ වාර්තා කරන්නේ චෙක්පත ලැබෙනකොටම මුදල් පොතේ දානකොට මුදල් හර නයගැති බැර ඇත විකුණුම් බැර පස්ස මේ චෙක් එක එකවන්තගේ දාන වෙලාවට පස්ස කවුන්් එක දාන වෙලාවට ැු ගෙනුම හරවෙනවා මුදල් අඩුවෙනවා මුදල් බැරවෙනවා මෙන්න මතකතියාගන්න හරි ලියාගන් ටක්දාල පටගාල ලියාගන්න චෙක්පත් තැන්පතු කිරීම චෙක්පත් තැන්පත් කිරීම් කියලා චෙක්පත් තැන්පත් කිරීම සටහන් කිරීමම් ලියන් චෙක්පත් න චෙක් තැන්පත් කිරීම සටහන් කිරීම චෙක් තැන්පත් කිරීම සටහන් කිරීම තැන්පත් කිීම සටහන් කිරීම චෙක් තැන්පත් කිරීම සටහන් කිරීම චෙක් තැන්පත් කිරීම සටහන් කිරීම දැන්වයා චෙක්පත ලදාවස්ථාව කියමේ ලැබුණු වෙලාපුතෙමේ ලදවස්ථාව ලැබුණු වෙලාව මුදල් ගිෙනු මහර ණය ගැති නැත්තම් විකුණුම් ගිනු බැර දාග චෙක්පත දාථ චෙක්ටැන්පත් කිරීම සකහන් කිරීම කියල ලියලා, චෙක්පත ලදාවස්ථාවදාන් මුදල් ගිණු මහරණ අය ගැති ගිනුම බැර. මුදල් ගිණු මහරණය ගති ගෙනම බැර ඊට පස්සේ බැංකුවේ තැන්පත් කිරීම කියල ලියලා ැංකු ගෙනු මහර මුදල් ගිනම බැරරග බැංකුුවේ තැන්පත් කිරීම කියලා බැංකු ගිෙනු මහර මුදල් ගෙනම බැර කරග බැංකු ගිෙනු මහර මුදල් ගෙනම බැරකර හරිද? වෙලා වොනා ඉන්නවද හරි එනම් දැම්මං ඔයාට චෙක් තැන්පත් කරන විදිත් කලදුන්න චෙක් නිකුත් කරන විදිහත් කියල දුන්න. ඒනම් අපි පලවෙනිපොට චචුටි අමතර දෙයක් මං මයාට කියල දෙන්න තව චූඩි අමතරදයක් කියල දෙන්න මේක දෙවැනි කරමි කතා කර නෑ ඒත් කතා කරලීම හරි මෙහා ගන්නකෝ දැන්ඔන්නයි න්ම පුල් ඔොපිස්කිට් එකත් ගහගෙන උදේ පාන්දර ජබ්කට යන්න ලෑස්ති වෙලා ඉන්න. ෆුල් ොපිස්කිට් එකත් ගහලා ටයිපට අත්දාලා හොඳේ ඔක්කොම කරගෙන දැන් ජබ්කට යන ලෑස්ති වෙලා ඉන්න. ඉන්න කොටමගේ කවරුවරරි න අය ගැතිය කරී මොකක් කරි හේතුවක් නිසා මට චෙක්පතත් ගෙනත් දෙනවා මෙන්න ඔයාගේයටට සල්ලිටික කියර පට චෙක්කිකක් ගෙනත් දෙනවා. දැම්ම කොහොමත් මේ උදේ පාන්දර පුතේ ජොබ්කට යන්න ලෑස් වෙලා ඉන්නකගමන්නන්නේ මට මේ චෙක්පත ලැබෙන් ම තරණෙ එක නොව දයි යනගම බැංකොඩදාගන. යන ගමම්ම බැංකොඩදාගෙන නවා. එහෙනම් චෙක්පතඒ ලැබෙන අවස්ථාවේදීම අප චෙක්පත බැංකේ දානවනම් කෙලින්ම අපිට මුදල් පොතේ සහන් කරන්න පුළුවන්ද බැංකු ගනිිම සටහන් කරන පුුවන්. චෙක්පත ලැබෙන අවස්ථාවේදීම එවලේම ගිහිල් අපි බැංකු ගිනමේ තැන්පත් කරනවන දැමම් මේ බැංකොට යන්න සූදානම් වෙලා කයික දාන ලෑස්ට වෙලා හිටී. ඒ වෙලාම චෙක්කික ලබෙනවා එන මට දැන්යි අනගම මේ එක දාගන්න පුුවන් කකුන්්ට මහිත නවා. එහෙනම් කෙලිම් අපි ඒ වෙලා මේ චෙක්කික බැකුවේ රක්කට ගහිල දෙනවන පුති අපිට කෙලින්ම කොහෙදාන්න පුළුවන් දෙ එක පාරම ඔ එක්ක පාරම අපිට බැංගු ගිනු මේේ දාන්න පුළුවන්. එහෙනම් චෙක්පත ලද අවස්ථාවේදීම ආගන්න චෙක්පත ලද අවස්ථාවේදීම චෙක්පත ලද අවස්ථාවේදීම ෙක්පත ලදවස්ථාවේදීම. බැංකුවේ තැන්පත් කරන විට බැංකුවේ තැන්පත් කරන විට. චෙක්පත ලදවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කිරී. චෙක්පත ලදවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කරනකොට. පුතේ චෙක්පත ලදවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කරනකොට අපිට පුළුවන් ඒත් චෙක්පත, කෙලිම බැංක්කුවේදාන්න බැංකු ගිනුම හර බැංකු ගිනුම හර බැංකු ගිනුම හර නය ගැති එහෙම නැත්තං විකුණුන් ගිනුම බැර නය ගැති නැත්තම් විකුණුන් ගෙනම බැරකිය. ඔන්න චෙක්පත ලදාවස්ථාවේ දීම බැංකුවේදාන වනම් ඔන්න ඩබල් එන්ට්‍රිය එක ලියාගන්ටක්ගාල චෙක්පත ලදවස්ථාවේ දීම බැංකුවේ තැන් පක් කිරීම. එීම බැංකු ගිනුමට මහර කරලාඒ අදාළ පුද්ගලයාගේ ගිනුමට බැර කිරීම කරන්න පුළුවන් මොනහර ගැටලු තියෙනවාවද මේ උගන්න පොකොටස් සම්බන්ධව දැමම් බැංකු ගිනම ගැන කෙර දුන්නා චෙක්පත් තැන් පත් කිරීම ගැන කියර දුන්න චෙක් නිකුත් කිරීම ගැන කියරදුන්නා. ගැටලු තියෙන නම් අහන්ද ඔ කිය සර් තමයි නයගැතියෝ වත්කමදදසර් අනිවාරයෙන්ම නයගැතියෝ කියන්නේ කවුද නයගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඉන්න අයනි. පුතේ අපෙන් බඩුුවරගෙන අපිට සල්ලි දෙන්න ඉන්න මනුස්සේයට නයගතියෝ කියන්න. ඉතින් ඒ මනිසු මැරුණොත් ඒ මිනිස්සු බංකොලොත්තුනොත් ඒ මනිස්සු අතුරු දහං වුණොත් අපිට පාඩුයිනේ අපිට අවාසීනේ ඒ මිනිස්සු ඉන්න එකෙන් අපිට වාසීනේ එනම් ඒ ගොල්ලන් අපේ වත්කමක් වත්කමක් මතකතියාන් සම්පතක් වත්කමක් හරි පැහැදිි නේද බූට්ට එකක් කෑවොත් අනිවාරෙන් බංකොලොත්වීමේ හැකියාවත්වී නිවාරය ංකුලොත් අප පන්තිවලත් ඔයි සමහර ලම අපි දැකළ තියෙනවා ස්ටේටස්වල දානහරිද ගම් පට්ට එකක් කාල නෙවෙයි කන්්ඩිගන් ළඟයි කිය අපට පේ දානයවේ ෂයාාකරනයවෙන් අපිට පේනවා යද කෑමට ළඟයි එදකොට අපිට පේනය බංකොලොත්වීමට යන්නේ මොනො හරි ැබෙන් එෙම දෙයක් තියෙනවන හිත හදා ගෙන වෙන්කල්ලම තියන්න ව අඉංකරලම තියන්න බොල්්නෑ විදියට අයිංකරලම තියන්ුව ව. මේහා ගන්නමට තව පොඩිදියක් ම කලින් ගි සතිත් ම මේ කියන්න හිටිය. අරිද මෙයාගන්න. ඔය වටස් ප්‍රොෆයිල් එක ඔයාගේ කවුන්් එකක් එකඇත් ව පෆයිල් එක එක ඔයාගේ. හරි ඔයාට කැමතිකක් ගේ දාන්න පුළුවන් එම ප්‍රශ්නයක් නෑ මාක් සකභ කැමැතිව වුත් අකමැති වුනත් සමහරය ඔයාට දාන්න පුළුවන් ෆේස්බුක් කැපින නැති ඔයාය කැමතිකත් දාගන්න. අරිද කට ඔයාගේ ස්තේට සොල හමුඳදාන් හරි හැබැයිි සේරුම් ගණ්ඩෝට දැන් දැන් සමහරය කියන අපි ජීවත් වෙන් ඕනේ අපිට ඕන විදිහට ඒ අපිට මේකාටත් වෝන ජීවත් වවෙ මුොටු අපි ඕන විදිර කඩ කන්නඩඕන හම කියලා. ඒම වඋනාට මතකතියා ගන්න අපිටනත් ජීවත් වන්න අපිට ඕන විදිහටම බෑ. අපි ජීවත් වෙනකට අපි සිදව වෙනවා පිනිස්ස ැෙන තාන්. උදාහරණයක් විදිගඩ ඔයාට බෑ ඔයාට ඕන විදිරම ජීවත්වේ ඔයා ඒම ඔයාට ඕන විර ජීවත්ව නිගත් ඔයාගේ දෙමවපියන්ට සමාජය ජීවත්වන බැරිවින්න. උදාහරණයක් විදිහට ඔයාට ඕ ඕන විදිර ඔයා සම්බන්ධකම් ඇති කරනවන ඔයාගේ ජීවන්ටාව ගත කරනවන සමානවිට ඔයාගේ දෙමවපියන්ට පාරය බෑලෑඇන්න ැරිරෙන පුළුව. එනිසා අපි නිසා වෙනත්කාටවත් කරදරයක් වෙනවන එකතමයි මේ ලොකෙතිල් ලොක්ම පව. ඔයා ඔයා ඕන දිර ජීවත්්‍යය නික ප්‍රශ්නයක් න නමුත්. ඔයා නිසා වෙනත් කාඩවත් කරදරයක් වෙන්න තියන්නේ පා. දැන් ඔයාට මත ඇති අර තරා කාලෙක කෙනෙක් කිටියා එයත් මටඕන විදිර ම ජීවතෙන් ම කවරුත් කෙන දේවල් ලහන්නේ කියලා ගෑන කෙනෙක් ටියා. එයාගේපුතේ ඔලුව ගියා සෝර්්කේස් එකේ මං ත තාමත් එයාගේ ඔලුව හරියට හොයාගත්නේ එයත්තර මටඕන විදර ජීවත්වනවා කිරටෙනෙක් ය ෆේස්බුක එක දාලා තිබුණ ම ජීත්තවෙන්නේ මට ඕන විදි. පස්සේ ඔළුවත් ගිය සෝර්ට්කේස් එකේ තාමත් හොයාගන්න බැරිවුණා අරිද. එයා සම්බන්ධකම් පවත්තර තිබුණේ එයාට වඩා වයිසිින්ටිකක් වැඩි කෙනෙක්ක් කියන කියය අය උපද දීර තිබුණන හරිය අ නව ගැල්පෙන් නෑ කියලා නවමුත් එඒයා ිස්බුක් එක හි කන්දාලා තිබුණ ම ජීවතනීමට ඕන ීට මේ මයි කියල. හරි මං මේ කියන කතා කර ඒක නෙවයි. මම කිය සමහර වෙලාට මම දක්කිනවා අපි ඔගලාම් දැගතින් අපි සමහර විටමාව මියට් කරලා ඉන් කරලා දායි ඒකර කමක්නේමට ප්‍ර්නක් ටකොමත් ට බලන්නලොකුවෙලාවක්නෑ ම කියන්නේ ඔයා ඉස්ටේටස්කක් දානකොට ඔය දැනගන්න ඕනේ මේ ස්ටේටස්ක ත කොටසක් බලනො සමහරවිට මගේ ගුරුවරු බලනො සමාරයට මගේ යාලුවෝ මගේ නෑදෑයෝ දෙමවපියොත් වෙන්න පුළුවන් අසල්වැසියෝ. පොතේ ඒක දැම්මහම සමහරවිට ඔයා දානය ආතල් එකනිකන් ජොලියට ඔයානික එහෙම දාන ඇති. නමුත් ඔයා දාන ස්ටේටස් වලි ඔයාගේ විදිියත් නිරූපණය ව යා මේ වගේ කෙනෙක් කියල බන්න කෙනෙක්ට නිකම් ප්‍රතිරූපයක් හැෙන. ඔයා නිකම හැමතිස්සම බට්කාප බ්කාපමදැම්ම හම අපිටකිතව නිකම් ඔයා මේ මොකදද මේ කරන්න ඔයාට මේ බූට් එක කල ඔොයා මේ ලවසික්් එක ගහල ඒම කියලා සමහරිට ඔයා හෙම ැතිෙරන්න පුළුව. ඉදිරි නැක්තන් ඔයා ඒව දාණ්ඩුන්නේ ඒවැ දැකරතිනම බූට්කාපෝදාන ම දකරතිල් අන්නේ මාව දාලයන්නපා ඔයන්නතුවමට ජීවත්තෙන්න්න බෑ ඒම කියල මොකක් කරි වඩ එකක් ඒ කලති නොස්ටේට නෑ පිවදාාක්න්නේ වැඩක්හම කරද. හරි සමහරය මේ අරක්කු බෝතල් වල මත්ද්‍රගී වල ඒවදදාලතිය නොමන් දැකර තයෙන හරි එහෙම කරන්න එපා. ඒක දැම්මහම ඔයා හිත්තායි නිගම්මික තත්්පර ගණක පොඩි දෙයක්. නමුත් ඒකෙන් ඔයාගේ ප්‍රතිරූපය තමයි නැතිවී. හරි සමහරවිට ම ඔයාව දැකලම නෑනේ මම ඔය දකලමනේ එකොට මම ඔයාගේ ගැන තරම්ගන්න ඔයයාදාන ස්ටේටස්වයි. සමාර්ලම අප දැකලන ඉගන ගන්නඩ එක? රටවේන් ගේ හ දා උන්වන් දලාමයක් එනිසා මතකති ස්ටේටස්තකද්‍යන්ම කියලා හොඳවෙන්නෙත්න නරක වෙල්ලිත් නේ නමුත් අපි ජීවත්්‍ය කොට අපි අපට කර කොලිටි ස්තිික් තයෙනවන් එ හදාගණ්ඩෝන. අරිද එදකට එක පලවෙනි දේ තමයි අප අපි ගැන විතලක්නෙව අපි අනිත්මසු ගෙනත් හිතන් ඩෝන අපිට පුළුවන් වෙන විදිහට අපි අනත අයට උදෞක්කරගෙන උපකාරක්රක මේ ජීවන රටාව ගෙන අන්්ඩෝඩ. එනිසා මතක තියාගන්න. චරිද ඔබලන් එවදානකොට අදින් පස්සෙ පොඩ්ඩක් හිතන්න තමන් චරිතය තමයි මෙතනින් නැතිවෙන්න කිය. හරි එනම් අපි ඔොඩක් තවදයක්ත්න කතා කළ අභ්‍යාසට යමු ආගන්න පුතේ ඔයාදන්නව ව්‍යාපාරයක සිදුවෙන හැම ගනුදෙනුවකටම මූලාශ්්‍ර ලේඛනයක් තියෙනවාන ව්‍යාපාරයක සිද්ධ වෙන සෑම ගනුදනුවකටම තියෙනවා මූලාශ්‍ර ලේකනයක් මූලාශ්‍ර ලේකනයක් ූලාශ කන කියන්න මොනවදසර් මූලාශල ඒකනවලන කියෙනවා මූලික ලියවිලි කියලා. අපි ව්‍යාපාරයේ සිද්ධ වෙන හැම ගනුදෙනුවක්ම මොගක් හරි ලියවිල්ලක ලියර තයි ගෙනුම් පොත්තුල ලියන් එක පාට ිෙනුම් පොත්වල ලියන්නේ ඒ ගිනුම් පොත්තුල ලියන් අවශ්‍ය තොරතුරුටි අපි ලබාගන්නේ මූලාශල ඒකනවලි, මූලික ලියවිලිවි මොතගතියාගත්. මූලාශ්ව ඒකනැත්තා මූලික ලියවිලිවලින් තමයි. අප ඒ ගිණු පොත්තුල සටහන් කරන්න අවශ්‍ය ගනදනටික ගන්නේ. හරිද එතකොට මෙන්න මේ මූලාශ්‍ර ලේඛන ගැන කතා කරනකොට අපි දැනගන්න ඕන පොඩ්ඩක් බැංකු ගිනුම දාල මූලාශව ලේකන මොනවද විභා ග්‍යාන්න පුළුවන් බැංකු ගිනුමට දාල මූලාශ ලේකන බැංකු ගිනු මේේ අපි චෙක් තැන් පත් කරනවා බැංකු ගිනු මේ චෙක් තැන් පත් කරන ඒ වගේම අපි චෙක් නිකුත් කරනවා චෙක් නිකුත් කරනවා පුතේ අපිට එතකොට වැදගත්වන මූලාශලය කන මොනවද. චෙක් තැන්පත් කිරීමට අදාළ මූලාශලය කන මොනවාදේ. චෙක් තැන්පත් කිරීම අපි චෙක්ක එකක් බැංකුවේ තැන්පත් කරනකොට අපිට අදාල වෙන මූලාශවලය කන එකක් තමයි ලදපත ඒ කියන්නේ අපිට මේ චෙක්පත දෙන්නේ නයගැතියෙක් වෙන්න පුළුවන් එමලත් මේ චෙක්පත් අපි ලැබෙන විුණම්වලින් වෙන්න පුළුවන් මේ චෙක්පත අපිට ආදායම කිල් ලැබෙන එකක් වෙන්න පුළුවන්. එතකොට අපඒ චෙක්පත ලැබීම මුලින්ම සඳහන් කරනවා ලදපති. ලදුපති. ඒනිසා චෙක්පත් ලැබීමට අදාළ මූලාශ ලේකනයක් පිදිර ලදුපත භාවිතා කරන පුළුවන්. එහෙම නත්තං අපි මේ චෙක්ක එක ගහිල්ල බැංකුවේ තැන්පත් කරනකොට. බැංකුවේ තින ස්ලිප් එක පුරොුවන්න චෙක්තැන්පත් කිරීමේ කුවිතාන්සිනැතං පත්‍රිකාව. චෙක්තැන් පතුපත්නිිකාව. චෙක්තැන් පතු පත්්‍රිකාව කියපුතේ පෝරමයක් තියෙනවා. අරිද චෙක්තැන් පතු පත්‍රිකාව. අපිට බැංකොඩ කියලා නිකම චෙක්ක දුන්න කියෙේ කවන්්ටික දා ගන්න නෑ අරක්ක කියනො මල්ලි මටද මත් කියිය මනත්කව මල්ලි මේ චෙක්තැන් පතු පත්‍රිකාව පුරුවන්ගෙන් එතකො ටක්ගලලාහම කියලා චෙක්තැන් පතු පත්‍රිකාව පුරුවල තමයි චෙක්ක බාරද. එතකට ඒ ගොල්ලාන් චෙක්කික භාරගෙන අර චෙක්තැන්පතු පත්‍රිකාවය පිටපතක් මට දෙනවා. එතකොට මයගාව චෙක්තැන් පත් කලාම් බැංකුවේ ගේ චෙක් තැන්පතු පත්්‍රරිකා ගොඩාක්තියීම ඒවන් තමයි ම තොරතුරු ගන්න බැංකු ගෙනනුවේ තැන්පත් කරපු චෙක්පත් පිබඳ විස්තරලිය. ඒවගේම චෙක් නිකුත් කිරීම. ආ චෙක් නිකුත් කිරීම. පපුතිේ ඔයා දන්නෝ අපි කාටි චෙක්කිකක් නිකුත් කරනකොට අපි සාමාන්‍ය කාටි චෙක්කක් නිකුත් කරනකොට චෙක්පතේ කෑල්ලක් ඉතුරු වෙන විදිර සමයි කඩල්. චෙක්පත සම්පූර්්‍යෙම ගලවන්නේ පොඩි කෑල්ලක් ඉතුරු කරනවා. ඒකට මොකක්ද කිය ඉතුරුවෙන කොටස දේපුතේ මකද කියන එක. චෙක් පිළිපත පිළිපත. ඒකට අපි කියනවා පිළිපත. චෙක් පිළිපත. මෙන්න මේ චෙක් පිළිපත් කොටසි. චෙක්පත ඉතුර වෙන මෙන්න මේ කොටසිම් පිළිපත් කොටස්ොලින් කොපිට පුළුවන් අපි නිකුත් කරපු. චෙක්පත් පිළිබඳ විස්තර දැනග. අපි ඒකයට නිකුත් කරපු චෙක්්පත් පිළිබඳ විස්තර දැනගන්න මෙන්න මේ පිපත කියර කොටසිම් පුළුවන්. ඒවාගේ මඉතින්ි චෙක් නිකුත් කන කොට ගෙවම්. වෞච්චරයක් අපිට භාවිතා කරන්න පුළුවන් අපි ගිවීම් වෞච්චරයක සඳහන් කරලත් චෙක්පත් ලබා දෙෙන අවස්ථා තියෙන. එනිසා මෙන්න මේ දේවල් ටිකක් පොඩ්ඩක් අනිවාර්රයම ඔළවෙ තියන්න ඕනේ ඔය කෙඩි ප්‍රශ්න පත්තරයට මේක වැදගත් වෙන්න පුළුවන් ඔයාගේ හරි මේකක් පොඩ්ඩදාග මෙන මේ චාර්් එකොඩි ෂෝට් නෝට් එකක් විදිරදාගන්න පොඩි ෂෝට් නෝට් එකක් විදියට බැංකු ප්‍රකාශය ගන්න පුුවන් හොයි බැංකු ප්‍රකාශයනුත් ගන්න පුළුව ක ප්‍රකාශයත් ඇන්පත් කරපුවා නිකුත් කරපුවා න ගඩක් තොරතුරුව අපිට ගන්න පුළු සමාරවිට අපේ පොත්වල වාර්තා වෙලා නැති ගණ දෙනු ඒවත් ගන්න පුළු තක්ගල් ලියගැ ගානහදපු හමෝගම ස්ටටස් බලනෝද දැවෙන ප්‍රශ්නයක්. එහෙමන ඉට හිතන වෙලාට බලනෝකම්ප්‍රියක ඉස්සරනම් පුතේ මෙයාගන් ස්ටේටස් බලනක ෆේස්බුක්ැෙක හිල්ලලා තමන්ගේ හිතරිද ගන්න වැඩක්නේ ඉස්සරනම් ගොඩක් කලාවට පන්තිමටිකක් අඩුයිනි හරිද එතකොට ඉතිං නික්ෙන්න්න අඩ ස්ටේඩ සමෝගෙන් බැලවා හරිද ඒ වගේම වේස්බුක් එකත් ගහිල්ලවය තියෙනවල්පල් බල බල ඉන්න. එතකොට අපි දකිට දෙයක් තමයි යාලුව ත්‍රිප්යන කැම්පස් එක හිටපු යාඩු ත්‍රිප් යනවා පාටිවල්ට යනවා නිනේ නාතල් දානවා. හැව අපි හැමදාම තුංශේ යට පස් දවසම පන්ති කරනවා. හිතට හරි වේදනාවයි. මොනවුුණෙ අපිටත් යන්න විදික් නේ. නැත අපිට කතා කරන මේ ්‍රිප් එක යන්න අපිට අපි ෙනනේ එන්න විදක්නේ උන් ත්‍රිප් එක ගීල ොටෝදානවා ඉති අපිට හරි වේදනාවයි. හරි උගඩන් දන්න අපේ ඊතාසකර ති ගොඩක් දවසන ඉ පෝ දවසරීම ්‍රිප් යනොතිීමට. පොය දවසරත් සාමානයේ වාඩු නඇති ස් පෙල පතිිරන්න හින්ද එඒදාඩත් පන්ති. ඉති ඒගොලන් ඉති ගීල පොටෝදාලන ීඩියෝ දානාවට ඉතින් හරි වේදන අපරාද යන්න තිබ්බ කියලා. නමුත්දැන් මම ඉස්තර ගොඩක් අයි නම්බස් සේව් කල නැහැ නමු දැන්නව සේෝු කල තිනවා එතකො ැන්මගේ ස්ටට ස්කටියක් වැඩි. හරි ඒ වැඩි නිසා සමානට බලන්ද වෙන්නේඒ බලන්ද වෙන්න ඇතිවුණාවම දුකක්නේ ඕක බැලුහමටදු කානේ අරුන් අරයෙගේ ලම හමගීල් තැන්හෙ වලන්නඇති හිද ලොකෝ ුවක් නෑ සතුටින් ඉන්න. හරි අනුන්ගේව බල බල ඉදිහම නිකම් තමන්ගේ හිත මයි සෞත්වී. හරි බලයි ලිය ගත්තද හැමෝවා වැඩේ හරිද හරි එන අපි බලනි අභ්‍යාසය කර පලවෙනි අභ්‍යාසය ගොඩාක්ත් මේවැ වැදගත්වන්නේ ගණන් අදනටික. සමර ලමයි හරි කැමති හෝනම දෙයක් පහසුවෙන් ඉගෙන ගන්න ඒ කියන්නේ මුල් චුට්ට ඉගෙනගෙන ඒකෙන් දෙයක් කරගන්න බෑ මුතේ මුලින් අපි කරන්නේ අඩිතාලම දානෙක. මුලින්ම කරන්න බේස්මන්ට් එක හදන එක. ගොඩක් අය කරන්නේ මුල් ටික ඉගෙනගන්නෝ ඊඩ පස්සනේ අ අපි දැකල තිනවා පන්තියක ගනම් පහක් කදනවනම් විශේෂම කවන්ටගේ කොටස්වොල ගොඩක් අය නම් පහ කදනවන පලෙවෙ ගන හදවාම සෙට් එකක් ලේ න දෙවැනි ගාන හදුවම ඒදදිි මට ඇතික කියල බෙනම සෙට් එකක් ඉන්න. තුන හැදවා අප හොඳට ඇැති හතර හැදවා වැඩිත් එක්ක පහම හදරකං ඉන්නේ හොඳමටික විතරයි. අනිත්තක ම දකිනදයක්තම මගේ අදැක නුත් එක් මංහිතන්න මේ එක ඕන ගොරේ තවරු කරයි පුතේ වැඩියම වැඩ කරන්නේ වැඩ පුළුවන්හ. ඒක කියන්න වැඩ බැරවුම් වැඩ කරන්නමනේ. සාමාන්‍ය දෙයක්. අපි අමතර පන්තියක් දැන්මත්? ඒට එන්නෙත් වැඩ පුළුවන්මු. උදෑසන පන්දියයක් දැම්මක් ඒකට එන්නෙත් වැඩ පුළුවන් ව. හරිද අපි කිව්වොත්තේම මේ පුතේ ලකුණු විස්ත අඩුවයට තමයි මේ කරන්නකි. ඒත් ඒකට එන්නෙත් වැඩ පුළුවන්. වැඩ බැරි උන්්ඩික ඔන් කොෝමත් අපතයෝ වගේ. හරිදි අර මේ කිසි උනන්දුවක්නේ හොඩ්ඩක් කරගෙන චුට්ටක් කරගෙන ඉන්න. දැන් උදාහරණයක් විදිට පන්ති අදමොත් පුුවන්නම් බලන්න ඒෙත් ප්‍රෙකෝඩඉන්න කරගෙන පොඩිශේප පටික්දදාාගන්න නික් රිද මික කැපවීම උනන්දුවෙන් කරගන්න නැ. කන්න බෑ අඩද මම කියතිනානේ අපිත් මේ පැන්වල ඩාවෙත් ඉගෙනග අපි දන්න මේ ඉගන ගැනීමේ ක්‍රමේ ඉගෙනගන්න එක ලේසිනේ ඇතකතාව මෙ තියෙන හැමකෙම ගත් හම වැඩිම මහන්සවීමක් කරන්නන්නේ ඉගෙන ගැනීමට එක හැමටම් බැරි හැමට ඉගෙන ගන්න බෑනේ නේද යම් පිස ගගන්න එක හේතුව එක එක තැනක ඉඳගන්න පෑගානක් එකම ෆෝකස් එක ඉන්න පට්ට කැපවීමක් තිය. අ මාරත් ෙන්ට සමාරයියට බෑ එක තැනකඉන්න විනාඩි පහහිද පුළුවක් අට පස්සෙන් මන්නසයනවා එක එක තැන්වල අරද ඊට පස්සේ වැඩේ කරගන්න බෑ ඒනිසා මතකතියා ගන්න ඔයාට හොඳ යම් තැනකට එන්න ඕන නම්ේ විෂයන් වලනක් ම ඔයාගේ ප්‍රතිඵලවල වඩාන්නේ වාර්යම් මේ Online පන්තිවල පන්දි අවසානයතෙක් ඉඩ වෙන එක විශේෂ දෙයක්. අපි දන්න ඔය Online පන්තිය මැදෑනඔඋන් කොහොමත් කෝඩ බලන්නන්නේන රකෝඩින් බල හුත් අපිදන්න මොනවද රෙකඩින් ලන්න විිය මොක යමනොටිටි්ටික් ගලා අව්‍ය තැන් ගන්න ඒමයි. ලයි් පන්තයේ මනවෙන් හයුපන්තයේ වැඩකරගෙනම් ඉන්න ඕනකි ගැම්මේ හරි එනිසා මතක තියාගන්න හොඳ තැනකට එන්නනම් විෂයන්වල පොයන් වහන්සි වෙන්න මෝනේ. එන අභ්‍යා සංක එක එන පලවෙනි අභ්‍යාසේ පලවෙනි අභ්‍යාසේ.රි පලවෙනි අ්‍යාස බලන්න වනිදුගේ ව්‍යාපාරයේ ගණුදනු වලදී මුදල් සහ චෙක්පත් යන දෙවර්ගේම භාවිතා කරයි. ජනවාරින් මාස්සිටා දාල පහත ගණුදනු ලබාදී ඇත ගණුදනු දහයක් තියෙනවා. ඊනටෙන ඉගත තොරොතුරු ඇසුරින් මුදල්පොත සහ බැංකු ගෙනුම පිළියල කරන්න. මුදල් පොතසා බැංකු ගෙනුම පළියල කරන්න. අපි මුලින්ම මුදල් පොත්ත ගාහගැෙනමු ඔය දන්නවනි මුදල්පොත ගන්න විදිිය. දන්නනන්නේ මුදල් පොත ගන්න විදිේ. ලක් නෑනේ කලින් අපි ඉගෙන ගත්තා ආරි දිනය ඉළඟට ලදු පත්තංකය ඊට පස්සේ විස්තරය ඉට පස්සේ සංගලපිටුව ඊට පස්සේ වට්ටම් වගේ දේවල් තියනොද බල එක වට්ටම් කේස එකක් නම් නැහැ එනම් අවශ්‍ය නෑ බෞ්චර්රංකය අපි නම් කරගමු ිමලින්න මුදල් පොත මුදල්පොත නම්කරගන්න දිනය ලදුපත්තංකය විස්තරය සංගල පිටුව වටිනාකම දිනය බෞ්චර්රංකය විස්තරය වටිනාකම හරි ඩැම් මැකු ගෙනනමගම් ඉක්මං කරන්න බැංකෝ ගිෙනුමත් ගත් මුදල් පොතසාහ බැංකු ගිෙනම ලෙජර්ගිනුම් අටක් ගන්න වෙන හොඳේ ලෙජර්ගිනුම් අටක් ලජර්ගිනුම් අටක් ගන්න ඕනේ මුදල්පොතයි බැංකු ගෙනුමට යමුතරව මෙතිනි මුදල් පොතසා බැංකු ගිෙනුමනි මේ දෙකට අතරො ලජර්ගිනුම් අටක් ගන්නවා ජයනල් කරන කවදද ඉක්මන්න කරන ඊයත් අපි ගැනුම් ජනනයීම කරා එක ෙ කොඩි මන්තවටකින් ගරුපක දාන්න අවශ්‍යය බලා ලදු පත්තංක නැක්තං ඕන් නැදස තීරුව දාලාතියනෙ ොහොඳයි පට්ටම් වගේ දෙන්න නැත්තං අවශ්‍යනය ට්ටන් වගේ වනත්තන් ීරු ගහ නොන්න ලදපත්තන්ක නැතින් ඔය දාලා තිබත් කමක් නැහැ ලදපත්තංක වෞච්චරංක. හරිගන්න ටක්ගල ලෙජු පොඩි ලෙජරගිනු මටක්ගන්න ගොඩාක් ලොකුවේවවන්නෑ පොඩිගිනු लोको पोडी 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 एक पोडीए का पोएकाई लोको एक लोको का एक करा

ටක්ගත්තලන් ඇති හරි බල ලජර ගිනම් දැන්ට ගෙනුම් ැවුට කමක් නෑ එය විභාගෙදී පුළුවන් ර ස්සාා කරන්න මේ ගෙනනුමට න්න වෙලාව මදියුුණොත් පෙලා මදදිවෙන කොසවට නමුත් වැ වෙලා චුට්ටක් මදි වගේ වුණත් ගනුම් ැගුට කමක්න වාරවි භාගිනන් දහන්න පා ීගිනුම් පාරවිභාග ටීගනුම් හල බෙල්ල කරක ගන්නවෙන අනික් බැත්ත. හරි තගනුම් වලින් සම අප ඒලවල් ටමේද තදන් හඩ ටීගනුම් ැව කියලෙ මහලකදයක් නෑ නැති දවල්ල කරනවත්වරදින්න ඒලවල්ල කරන්න මීට වඩානි වැරදි නිසානි හරි නමුත් ඔගොලන්ගේ පාසල් ගුරුවරුන්ගේ තීරනේ එකක රෙගුලාසි එනිසාට අනිවාරයෙන්ම පාසලේදී ටීගනුම් හන්නතුළ ජරගෙන උන්ග හන්නවි රි බලන්න හරි හැමෝ මහරිද ඉක්මං කර ඉක්මං කර හොරිසූර

වෙලා අවශය ඉන්නවවා ගැවම ලක්ුණුද දෙන ඒ එක තමයි පංකිවේ එකක ඉස්කෝලවල ින්නනොදැෙන් ස්කෝල්ල තින්නවනෙ පපතිදේ. හැම ශේෂත්‍රයක මින්නවානි එකක් කරුණාවන්තය අපිු වගේ නෙ හැම තැනකම ඉන්නවා. සමරඉන්න දරදඩු පුද්ගලෙහු ඒ ගොලන් කියන විදිහටම වැඩගරන්ඩ ඕනි. කොට මේ ඉතින් අප යට ඒ විදිහට සිද්ධ ගන්න වෙනවා ඒ කාල සීමා විදි සමමාර ැවලන සමාර ගොරුරු හිම පශ්නයක් නෑ සමාර පාසලව ට ගිනුමට ලක්ුණු දෙන සමහර පාසලන ට ිගිනුම් හන්න බෑ හරිදි ඒ වගේ ඉවරයිනේද එලාවි ගාන්ටෙමු පලවෙනි ගාන බල එඩ පලවෙනි ගානට පලවෙනි ගාන තියෙනවා ම වනිදුගේ ව්‍යාපාරී ගානක් කර රුපියල් ලක්ෂ පාකයෝදා ව්‍යාපාරය ආරම්භ කිරීම වනිද මෙයාගන්නකො බලන වනිදු කියන පුද්ගලයක් එයා අයිපල් තරගාවලියේ ශ්‍රී ලංකා රුපියල් කෝටි විසි නමේ දශ ගානක අලව වුණානේ එතකොට මේ දවස්තල ඕස්ට්‍රේලිය නු මැච්චෝගක් ැන ලංකව ස්ට්‍රියයා මැච්චෝගයක් ැනවා අපපිත් කැමති කිට් මච් බල පි බලනො ඉතින්හ මේකොම වගේ හරිද ැයි අදකලතියලදම කවදරි පන්ති නවතර කරලලා ප්‍රකට මච් ලන් ඒම කරන්නේ. මොකද කර බල වෙලාක්න එක්ක යුට බෙර කියලා යිලයිට්‍ය බල ඒමයි. රිත් දැම්පුතුත ඒගොල ක්‍රිට ගාන ගැව්වත් නතත් උන්ට කෝටි ගන සල්ි හබව. ගැව්වත් එක නතත්කයි ට ඇග්‍රමන් ගලා තින කෝටි විස්සයි කෝටිතියයි කෙලීමම අවරුද්ධක ඒ ගාන දෙන්ඩෝඩ. හරි කෙල් කරනකොට ඒ ෆිට්්‍රස් ගහනකො හඩ් ගනොට ිටස් ගන්නකොට කැච් බානකොට දෙන්න කැච් අල්ලන කොට ඒ වඩ වෙනම ගියනවා.ඇෆොමන් සනෝ වෙනම ගියනවා. නමුත් අපි මැච්චක බලන විදිහනු අපිට කවුරුද්්‍යවත් නෑන එනිසා අපි දැනගන්නෝනේ අපිට දෙයක් කරගල්. හ එනිසා සමරය මන් දැකරතිු සමහල් ලමයි ඒලවල් ඕලිවල් කන හැමෝම තමන්ගේ පන්තිය කටරල තකට මැච් බලනු ඒ ගොලන්ට සල්ද හම්බේන උන්ට ැවත් එක න ගැවුවත් එක ැු ිදුවෙන් වටත් අදඳුව අපිට එහෙම වෙන්න ඉනිසා අපි අපේ වැඩේ කරගන්න නොනොහොද හරි බ එන්න මුදල් පොත්ත හරි බලන්න පලවෙනි ගණු දෙනු බලන්න අයිතිකරු රුපියල් පනස්දාක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඔයා දන්නවායි අයිතිකරු රුපියල් පනස්දාක් ව්‍යාපාරයට දැම් මහම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙන. අයිතිර රුපියල් පනදක් ව්‍යාපාරයට දැම් හම මුදල් කියන වත්කම ව්‍යාපාරයේ වැඩිවෙනෝ පනස්දාක්. මුදල් කියන වත්කම වැඩිවෙනෝ පනස්දහක්. එනම් මුදල් හර වෙනව පනස්දාහ. අයිතිකරුණෙ දාන්නේ එනිසා අපිලියනෝ ප්‍රාග්ධනය කියලා. අයිතික රදාාන නිසා අපිලියනෝ ප්‍රාග්ධනය කියන. පුතේ අයිතිකර රුපියල් පනස්දාහක් ව්‍යාපාරයට දැම් මහම මුදල් කියන වත්කම මේ මුදල් වත්කම වැඩිවුනා පනස්දාහක් ප්‍රා්ධනය කියලා එක අයිතිකරුගේ ප්‍රාත්්ධන ගිනුමට මෙන්න මෙිහි තියෙන බැර කල්ල දාමු. අයිතිකරුගේ ප්‍රාග්ධනගිනුමට පැරකරමු මුදල් කියලා. මුදල් මුදල් පනස්දා. බලන් දිස්සරහන මුදල් හර ප්‍රාග් ධන දැන. මෙ මුදල් හර වුණ ඊළඟට ්‍රාග් නගෙනවා බැරවුණ. මුදල් හර ප්‍රාග ධන බැර ඊළඟට දෙවනියක බලන් දෙවනයක. රුපියල් දාදා බැන්කුවේ තැන්පත් කරමින් ජංගම ගිනුමක් විවෘත කරනවා. පුතේ රුපියල් දාදාහක් ගිහිල්ල එකවුන්ට එකේ දාලා අපි බැංකු ගිෙනුමක් ආරම්භ කරනවා. රුපියල් දාදාහ ගීල එකවුන්ටකේ දැමුත්. දල්වලට මොනොවයිද මුදල්වලට මොවයිද කියන්න බලත් මුදල්වලටමකොද වී. අපි රුපියල් දාදාහක් ගීල බැංකුවේ දැම්බොත් මුදල් අඩුවෙනවා එහෙනම් මුදල් බැරවෙනවා දාදා මුදල් බැරවෙනෝ දාදා ඇයි අඩවෙන්නේ ඇයි බැරවෙන්නේ බැංකු ගින මෙෙදාන හින්දනි එන අපි ලියනවා බැංකු කිය අපි ලියනවා බැංකු කියන ඔන්න. අපි රුපියල් දාදාක් කියල බැංකුවේ දැම්පත් කරනකොට අපි සල්ලි අඩුවෙනවා අප මුදල් පොත බැරනවා බැංකු කියලා අපි ගාවතියනවා බැංකු ගෙනුම අපි බැංකු ගිෙනුම හර කරනවා මුදල් කියලා ඔන්න දැංකුවේ සල්ලි තැන් පත් කරහම බැංකු ගිෙනුම වැඩිවෙනවනි බැංකු ගිනුමහර ඔන්න බැංකු හර මුදල් බැර ත්. බැර පැත්ත සඟල පිටුවේ තීරුවක් නෑනි ඒකෙත් නෑ ඕකදැන් නිකන්දාගන්නකෝ ඔය මැදෙ ෝ කිලෝගේ පිනද ඒ ඇතිනේ හරි බල නනට තුන්ගෙන ගණදනුව තුංගනයකය කියනව රුපියල් දෙදහක විදුලි විය දම් ගෙවීම. රුපියල් දෙදහක විදුලි විය දන් ගෙවනවා කිව්වා හම ප යමට කියන චෙක්් පතකින්ද මුදල් වලින්ද මේ විදුලි වියදම ගෙවන්නේ මුදලින්ද ගවන චෙක් වලින්ද අමුදලින් මුදලින් මුදලින් ගෙවනකොට මුදල් බැරණ මුදලින් ගෙවනකොට මුදල් බැර එන මුදල් බැර කරන්න දෙදහක් මුදල් බැර කරන්න දෙදාහක්. ඇයි මේ මුදල් බැරවෙන්නේ අපි විදුලියට ගෙවන නිසා එනම් විදුලිය කියලා ගෙනුමක් දා විදුලිය කියලාගෙනුමක්. පුතේ අපි විදුලියට ගෙමනකොට අපේ සල්ලි අඩුවෙනෝ එනිසා අපි මුදල් පොත බැර කළ මුදල් බැර බැරකල අපිළුව විදුලිය කියල. හරිද දැ විදුලිය කියන වියදමක් අපේ විදුලි විය දන්ගිෙනුමටඒ එක හර කරම්. අපි ගමු විදුලි විය දංගිෙනමක් විදුලි විය දංගිනුමක් විදුලි විය දංගිනුමහර කරන්න දහ දාහක් විදුලි විය දංගිනුමහර කරන්න දා දාහක් මුදල් කිය විදුලි විය දංගිෙනුම හරරන්න දාද අ දෙ දහක් දෙදහක් මං බැලි ඔබනක් මේ කල්පනාවෙන් දින්න කියලා දේපාන්තර නිදිද කියලා බැවිි අවබෝධෙන් ඉන්නේනේ. හරි හරි බලන්න බල ඊළඟට දින අත්පිට විකුණුම් සඳහා චිස්දහක චෙක්පතක් ලැබීමම් ඔන්න කියන්න ඕනනි. අත්පිට විකුණුම් සඳහා? අරිද අත්පිට විකුණුම් සඳහා තිස්දාක චෙක්පතක් ලැබෙනෝ චෙක්පතක් ලැබෙනවා කොහෙද ලියන්න මුඩින්ම කිය. අත්විිට විකුණුම් සඳහා චෙක්පතක් ලැබෙන කොහෙද ලියන්. බැංකෝ ගෙනම තියෙනවා ඔන්න මුදල් පොත තියෙනවාහන්න. දැංකෝ බලන්න උදේ ඊට පොහයට කියන්න බෑ මේවා. ඕ තුවාඩ බලන් පුතේ චෙක් පත ලැබෙනවා විතරයි සර්කිව්වා චෙක්පත ලැබෙන වෙලාවේම දැංකොඩ ගිහින්දානවා කිය මෙතන කියන්න නෑනිි? ක්පතක් ලබෙනවා තින් චෙක්පතක් ලැබෙනව නං මුලින්මලි න්න කොයි පොතේද මුදල් පොතය මුදල්පොති චෙක්පටක් ලැබෙන අවස්ථාවේදී අපි මුලින්මලියන්නේ මුදල් පොති මතකතියාග හරිද මුදල් පොති එනම් මුදල් පොත අපි හර කරනවා මුදල්පත හර කරනවා විකුණුම් කියලා විකුණුම් වලින්න්නේෙ ලැබේ විකුණුම් වලින්න්නේ මේ චෙක්පත ලැබෙන විකුණුම්මලින් ලැබෙනවා තිස්දාක චෙක්පතක් එනිසා අපි මුදල්පත හර කරනවා තිස්දාහක් විකුණුන් කිය. මුදල්පත මම හර කරා විකුණුම් කරතිස්දාහ. මේ චෙක්පත මට ලැබෙන්නේ විකුණුම් වලින් තාමම් බැංකුට කියන්නේේ දි මැකුඩ කියෙනනතුව බැකු ගිුම දාදන්න ැෑනේ මේ විකුණුම්ලින් ැබිත් චක්කකාරගෙන ම ලාච්චුවේ දැන්න්නේ මුදල් වවලට දැන්න්නේේ මගේ මුදල් ගොට දැන්න්නේ එනිසා මුදල් පොතේ තමයි ලියන්නන්නේ විකුණුම් කියල දැන්මං විකුණුම් ගිනුට ඕ බැරකලදානවා. විකුණුම් ගිනුමට බැර කළ දාන. කුඩුම් ගිනට බැ කරනවා මුදල් කියලා සිස්දාහක් විකුළුම් ගිනට බැර කරනවා මුදල් කියරතිස්. ඔක කියයන් අමාරි කොද මාරිකයන් ටිකිරි මාරිදඔල නම් දාගන් හරිරි අමදාතින් මාරි අගරුචෙක් ඕකරවඒයි මන්දකරතිද මගේ දහයවසර පන්තින අලුද දහස ගුලන්ට ුදක්තර බා. එතකොටේ ඒ පන්තින ළමෙක් ඉලෝන් මස් කිය එකළම මෙ ම මෙසේජිගදාල් දිබ මේ සර ලෝන් මසුත්ත යිල ඉන්නඳ පන්තිර කියලා ඒව ගන්න මග දාහනෙක් මාරි මහිතන අමය වගේ නමක් කර දායි කිය සංලි තුර දබත්තන් තර නිවාවරෙන් දන්නඩන එහෙම අනිවාර්රක් කල මිවිිතවය ඔයා ෙජර් ගිුණම හනන් දාන්න නැතැන් කැතයින හෙලවිම්වාගේන බලන්නකු ඒදක නතුවන ඉඩදා හොඳ ටීගණුම ගණක කියෙන හරි සමානය කීගිුණම ගන ති දැතම් මෙහම ැවත් කමක් නැෑ තිමේ හෙලුවෙන්මගේයි පොඩ කේසකද මේම ගැව්වා ති කමක්නේ අරමං කලින්ග ඔන්නයි විදියට ඩලවශය හරි තීරු දෙ විතරද්දා හර බැරපෙන්න්න ඒම කක් කමක් නැති පුළුවන් දලන් උත්සාහ කරන්න මෙව කරන්න දැරි නම් අරවිදි හෝ ටීගිෙනුමා කෘතිරයන් ීගනතිය ටාකාට ගහන එක මෙති මේ අට තීරුම් කුත්නැතුව ඳ පිතරක්හනම් හරි බලන් බලන්න ඊළඟට සේවක වැටු කෘපියල් දාහක් චෙක්පතකින් ගෙවනවා. චෙක්කලදාන්න බැරිියයි කොහෙද චෙක්කලරදාාන්න බැරිමේකෙද එහෙම කරන්න නෑනපති අපි අනිත් ගිනුමත් එක්ක කරන කනුදනුවන්ගේ දැම මෙහෙම කරන්න නෑනෙමි දැම් මුදල් පොතේ ලියලා විදුලි ගිනුම දැම්මට දැම්ම හම චෙක්කලිය නෑනැ අපි දෙම මෙතන ලිය අපි දන්නවාන පික විදුලියට ගන්නේ කියලා චෙක්කිල වොත් අපි දන්න ෑනේ මොකද ගෙවන්නේ කියලා අපි දැනගන්න අපයි අපි මොකටද මේක ගෙව කියලා පස්සේ හරි කවදහරි බලනකොට දැනගන්න න මේ දහමොකටද කිවවි කිය හැමකම චෙක් චක් චක්්චෙක් කියල දැමත්ම ොයාගන්න බෑ එනිසා තමයි අපික විදදුලීය බැංකු කියලියක් ්‍රසේක අදාල ගිනුමට දවනක දයාගන්න. හරි දැන් කියනවා සේවක වැටුක් ගෙවනවලු රුපියල් දාහක් චෙක්පතකින් චෙක්පතකින් ගවනවනන්ද කියනේ බැංකු ගිනුමනේ බැරවෙන්න ඕනේ චෙක්පතකින් ගවනවනම් බැංකු ගෙනුම බැරවෙන්න ඕනෙ දාහක් චෙක්පතක ගෙවන වනම් බැංකු ගෙනම බැරවෙන්න න දාක් සේවක වැටු සේවක වැටු දිිත්්‍ය සටාන් ඔලා නෑ නැ මේ වැලියන්ට ඔන්න හරබැරකිල පිස්ුද. මේ හර බැරකිලා උඩිල්ලිය නප ප ඇතන ොඩෙක්ගේ න සීණ බෝලෝ වගෙන පොඩිකාල සිංගිති ව හම කරන්න දන්නන්නේ පැත් හරම පත් බැරකි සේවක වැටු කෙක්පතකින් ගේෙව්වා දාහක් චෙක්පක ෙව් න බැංකු ගනිීමම සලිතම යඩුවෙන්. අපි බැංකු ගිනුට එක බැර කලාා එක සේවක වැටුක් ගිනමට හරකරු. සේවක වැටුක් ගිනීමට හරර ගන්නවා ගිනුමක් සේවක වැටුක් ගිෙනම සේවක වැටුක් ගිනු සේවක වැටුක් ගිනුට හර කරනවා බැංකු කියලා චෙක්පතකෙන ගෙව්වෙ බැංකු කියලා දාහක්. සේවක වැටක් චෙක්පතකින් ගෙව්වා බැංකු ගිනුම බැරවුුණා මේ කලින් බැංකු ගිනුම් බැවුණනා න බැංකු බැරවුණ සේවක වැටුක් ගිනුම හරවුණා. පස්වෙනක තමයි කරේ හයවෙනික නයිහිමියන්ට හාරදාස් පන්සීයක් ගෙවනවා. උතේ නයිහිමියන්ට හාරදාස් පන්සීයක් ගෙවනකොට අපේ මුදල් අඩුවෙන. නයිහිමියන්ට හාරදහස් පන්සීයක් ගෙවනුකොට මුදල් අඩුවෙනවා. මුදල් බැර හාරදාස් පන්සීයක් නයහිමි කියලා. මුදල් බැර හාරදාස් පන්සීයක් නයිහිමි කියලා. මුදල් බැර හාරදාස් පන්සීයක් නයිහිමි කියලා. යන්න ගන්න නයිහිමි ගිනුමක් නයිහිමි ගිනුමට හර කරන්න නයහිමි ගෙනුමට හර කරන්න. හාරදාස් පන්සීයක් මුදල් කියලා මුදලින් එ ගෙවත් මුදල් බැර වුණා නයහිමි ගිනුම හරවුණා හරි මුදල් බැර නයහිමි හර මුදල් බැර නයිහිමි හර මන්න බලන් විකුණුම් සද හා ලද චෙක්පත බැංකුවේ තැන් පත් කරනවා පුතේ විකුණුන්ලට ැබිච් චෙක්ක එකත් නො අපිකාාව ලකින විකු වලින් ලද චෙක්පත බැකුවේ දැන්ගීල නවල තිනවද කියී අද මන පතනෑ විකරුම් වලින් අපේ චෙක්ක එකක් ලැබුණ අද බැංකුවේ තැන් පත් කරපු නැතිදා ආතියන කියද මේ තියෙන්නේ මෙන්න මේ චෙස්දාහක චෙක්ික මේේති චෙක්පට ලැබුණු වෙලාද අපි දැන්මි මුදල් පපතයන දැම් මෙන්න මේ චෙක්ක ගිහිල්ල පුතය බැංකුවේ දානවලු. මේක දැන් ගිහිල්ල බැංකුවේදා අද මුදල් බැර වෙන මුදල් බැර වෙන අතිස් මුදල්වලින් අඩ වෙන මේ එකක ගහිලා බැකුුවේ ද්දදි මුදල් වලින් අඩු වෙනවා මුදල් බැරවෙනව තිස්දාහක් බැංකුවේෙනදාන් බැංකු කියලා මුදල් බැරවෙනවා තිදා බැංකු කියලා ඒ වගේම එක බැංකුුවේ දාද්දි බැංකුවේ සල්ලි වැඩි වෙනවා බැංකු ගිලුම හරවෙනවා මුදල් කියලා තිස්දාහක් මුදල් කියලා තිස්දාහක් මුදල් ැග බැංකෝ ග හර මුදල් ගෙන මුදල් බැරවුණ බැංකෝ හරවුණ චෙක්ක එක දද්දී. බල චෙක්ක අපි මේ දක්වා වෙලා සහන් කළ තිබුණ මුදල් පොති. මෙච්චර වෙලා චෙක්ක තිබුණේ මුදල් පොතේවි මෙතර තිබුණ. දැන් එක බැංකුේදාදී මුදල් බැවුුණා. බැංගුහරවුණා. හරි. ඊළඟට අංකාට පොලි ආදායම් ලැබුණ එද්දාස් අටසීය පොලිආදායම් ලැබෙනකොට අපේ මුදල් වැඩි වෙනවා. මුදල් හර වෙනවා පොලීයාදායම් මුදල් හර වෙනවා පොලීයාදාය. පොලියාදායම් ගිනුමට අප එක බැර කරනු. කෝබලන්න මේ තාමත් මෙන් ලජර් ගිනුම් තුළනේ කරන්න හරිර දන්න ඇතියඉන්නවද ජර් ගිනුම් තුළනය කරන්න දන්නති දරුන්නත්තාව ඇවුල නෑන්නේ ආරි. එන පොලියාදායම් ගිනුමට බැර කරන්න මුදල් කියන එද්දාස් අටසීය මොකද ලිවෙනය කිය ඒ උඩේක් තයිකත්තිය නේ අර්ථවකත්තියනවා. හරි කමන්න එක තවයිකත්තියනොේ මුලින්ම පොලියාදායම් ලබිච්ච එකක මුදල් හර වුණා පොලිආදායම් ගිනු බැර වුණා හොලි ආදායමක් ලැබිකොට මුදල් වැඩිවෙනවා මුදල් පොලිආදායම් ගිනම බැර. ඊළඟට තියෙනවා බලන්න නයගැතියන්ගෙන් ලද රුකියල් අටදාහක චෙක්පත එදිනම බැංකුවේ තැන් පත් කනවා. නය ගැතිව අටදහක චෙක්කක් දීලා ඒ වෙලාවෙම බැංකු ේදානවා. ඒ වෙලාවෙම බැංකු ේදානවනං කොහෙදලියන් මුදල් පොතේද බැංකු ගිනමේද. එවෙලේම බැංකුේදානවන එවෙලේම බැංකුේදානවනං අපිට පුළුවන් මේ චෙක්කක අපේ බැංකු ගිණුමේදියන්. අපේ බැංකු ගිනුම හර කරමු නයගැති කියලා අටදාහක්. නයගැති කියලා අටදාහ නයගැති කියලා අටදා. අප ඒ එක නය ගැති ගෙනුමට බැර කරු ගන්න නයගෙති ගිෙනමක් ගන්න නය ගැති ගිෙනුමක් නයගැති ගිනුමට බැර කරන්න බැංකු කියලා අටදාහක් බැංකු කියලා අටදාහක් බැංකු ගිනුමහර නයගැති ගිනුම බැර බැංකු ගිනුම හර නයගෙති ගිෙනුම බැර බැංකු ගිනුම හර වෙනවා නය ගැ ගිෙනුම බැර වෙනවා බලන්න අන්ති මේක අයිතිකරු පන්සීයක් ගැනිි කරන මොකක්ද ගැෙනලිරන කිය මොනවද අයිතිකරු ගැෙනලිරනවා කිය ගැනිලි කරනවා කියන අයිතිකරු යාගේ පුද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරය දේවල් ගෙනියනවා අයිතිකරු පන්සීයක් ගැනිලි කරනකොට මුදල් අඩුවෙනවා මුදල් බැර මුදල් අඩුවෙනවා පන්සීයක් මුදල් බැර ගැනිලි කියලා පන්සීයක් මුදල් බැර වෙනවා ගැනිලි කියලා පන්සීය අයිතිකරුගගේ ගැණලි ගිනුමට හර වෙනවා ගැනලි ගිනුට හර වෙනවා පන්සීයක් මුදල් කියලා. පටගාල බැලස් කරගම්ගෝ බල එන්න මුදල් පොතට මෙන බැලන්ස් කරන්න දන්න ඇති අයිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දාවය පවත්තල මේක බලන්. ගාගන්න කෙරින් ඒ කෙලින්ම මේකෙත් තිරිගහන් මේ ගහන ඉර කෙලින් මේක කෙලින් ගහන ඉලක් එකතු කලා ගන්න මේ පැත්ත වැඩී වැඩි කියන්නේ මේ පැත්ත තිය ඉලක්කම්වල වටිනාකම වැඩීනේ අසූවෙකයි යටසීය ඒ ගානම බයනැතු වනි පැත්තර ගිෙනියයි ඒක මේ පැත්තර ගිෙනියන් මේ ටික එකතු කරගෙන දහදහයි දෙ දහයි හාරුදස් පන්සීයයි තිස් දහයි පන්සීය එකතු කරාම තිස් පන්දායි හතලිස් පන්ඳායි හතලිස් සද්දාහයි. මේ හතලිස් සද්දහා මේකෙන් අඩු කරන්න. අඩු කරහම තිස්සෙක් දාස් අටසීයයිද. තිස් සතරදාස් අටසීයයි කියදින්. තිස් සතරදහස් අටසයනි. සතරදස්කට සී අද්දානවා ඒ කර ලියනවා ශේෂය පගේ කියලා පා ශේෂය පහලට ගෙන ගියා ගේ නව මෙට ශේෂය ඊග ශේෂය ඉදිරියට ගෙන ගියා ඔ කිස් සතරයි යටසී මේක බැලස් කරන්නද පය දන්න තියයි පරිගැහුවා මේ පැත්තර ගෙනවා මේ පැත්ත එකතුව හතලිස් අටදාහයි ඒකතුව දාගත්තා මේ පැත්තේ හතලිස් අටදාහින් දාහ ගිහාම හතලිස් හදදාහයි ඒකර ලීනවා ේෂය පාගේ කිය. සමාරයි මේ ශේෂය පාගේ කියර එක මේ ඉස්සර හැඳීම පිස්සු කිරින් එපා. යටින් යන්න උඩිල්ලිය හ ඔන්න හොමයි ගෙනුවක් බලස්රන හලකුදයක් නේ ඕන්න මේ තනීකක් තියන එකම්මන් බැලස් කළ පෙන්න්නන්න තන එකක්. මේ පන්සීය ගත්තා මේ පැත්තරගෙනවා පන්සීය දැම්මා කියීක්කත් නෑන පන්සීයම ලිව්වා ශේෂය පාගේ යට ලිව්වා ශේෂයගේ බල වැඩේ හරිත කියා තේරුුණාද මත් ීගෙනම ති හම දම ිගුම කියලා මුදයක් නෑම ඒගිනුමක්ක යන මේ වගේ එකක්නේ අපිතුමු පන්දාහයි දායි පන්සී අයිතියනෝකේ හාරදාහයි තුම් සී අයි තිී නෝකි එකතුකරා හයදාස් පන්සී යයි එක හාරදස්තුන්සීයක් ගිහම දෙදස් දෙසී හරිද ටක්්ගාල ංගාන්ඩ සෙට් ඊංගාන්නට සෙටේ මොම මේ මකාගන්න මට වෙලාවයනත්ව තවව ගහන් මකාගෙන ඊලංගාන්නටෙටේ නවකටක්්ගල ගනිුම් දෙදක්ගා මුදල් පපතයි බැංකු කිනුවයි ගහ it bang karanna ... mankara pute। හරිද ලෙජර් ගිනුම්ටකුත් ගත් සිජර ගිනුම් ඕන වෙනවා විකුණෝම් ගැනෝම් සේවක වැටු නයගැති කොමිසාදාය නයහිමි වරිපනම් බැංකුනය අටක් ඕෝන ඕන කලින් වගේ අටක් ගන්න ලජර් ගිනුමටක්. ¿Qué manca? Me la abona, ¿no? Hadi de බලන්න එනම් මුලින්පුතේ මේකේ ආරම්භ ශේෂ වගේ දීලාතිනෙනවාට පේන වැති මේ ගිනමේ දික්වැල්ලගේ ව්‍යාපාරයේ ජනවාරි මාසේ පාත ගණදනු සිදුවිය එම ගණුදනු වැසුරින් මුදල් පොතේ ස බැංකු ගෙනුමේ අනෙකොත් ලෙජර ගෙනු පිළියල කරන්න. එකයි එක හරියට මුල මුදල් ශේෂයයි බැංකු ශේෂයි ති ැංකු ශේෂය තිස්සතර දහයි මුදල් ශේෂය අසු නමදහ කොහොමද දෙන් අපිවදාන බල ේ මුලින්ම මුදල් ශේෂය දාගමු මුදල් කියන්නේ අපේ වත්කමක් එනිසා ශේෂයන්නේ හර පැත්තට මුදල් කියන්නේ වත්කමක් එනිසා අපිට පුළුවන් ශේෂය දාන්න හර පැත්ති කීයක්ති නොද මුදල් මුදල් තියෙන අසූ නමදහා දාගන්න අසූ නමදහා හර පැත්තට ඊළඟට අප නවා බැංකු ගිනුමට බැංකු ගිනුම කියන්නෙත් අපේ වත්කමක් එනිසා ශේෂය දාගන්නවා හර පැත්ති වත්කමක් ශේෂය දාගන්නවා හර පැත්ති කියද බැංකු ගිනමි ශේෂය තිස් සතර දාහයි තිස් සතර දාහයි තිස් සතර දාහයි ඔන්න ශේෂය දැම බැකු ගිනිම හර පැත්ති සතරදාහයි ආරම්භක ශේෂ ඔන්නොහොම දාළ තමයි ගාන පටන්ගඩ මුදර්ශේෂය දානෝ ඒ වගේම දැංකු ගෙනු මේ ශේෂය දානු දැන් වැඩේ හරි. දැන් පලවිනි ගනුදනුව බල ෆස්ටාන් මදකන් අත්පිට විකුණු හතලිස් පන්දාහයි අත්පිට විකුණු ොතේ අත්පිට විකුණු එකැන සල්ලිවලට බඩු විකුණ නවා අපපිට විකුණනුම් කියන්නේ එවලේම සල්ලි අරගෙන එවෙලේම භගණ්ඩ දෙනවා එන අපේ මුදල් වැඩි වෙනවා මුදල් හර වෙනවා විකුණුම් කියලා හතලිස් පන්දාහ මුදල් හර වෙනවා විකුණුම් කියලා හතලිස් පන්දා එවෙලේම සල්ලියනවන මුදල් වැඩි වෙනව මුදල් හර විකුණුම් බැර විකුණකොට විකුණුම් ගිනුට බැරවේ අපේ විකුණුම් ගිනුම බැර විකුණුම් ගිනුම බැරවෙනවා මුදල් කියලා හතලිස් පන්දාහක් විකුණුම් ගිනුම බැරවෙනවා මුදල් කියලා හතලි ස් පන්දාහක්. මුදල් හර විකුණුම් බැර මුදල් හර විකුණුම් බැර ඊළඟට. රුපියල් විසි අතරදාහක ගැනුම් සඳහා චෙක්පත් නිකුත් කළා විසිහතරදාහක ගැනුම්වලට චෙක්පත් නිකුත් කරලා පුතේ චෙක්් නිකුත් කරා කියන්න චෙක්වොලින් ගත්ත කියල නෙොය කියන්නේ එකුත් කරාන්නම් අප කවුන්ට් එකේ සල්ලි අඩුවෙනවා එනම් මුදල් මේ සොරි බැංකු බැර වෙන එකවුන්ට එක සල්ලි අඩුවෙනවාන බැංකු බැරවෙනවා විසි හතරදාහක් ගැනුම් කියලා ගැම් බහන්ඩ ගන්න චෙක්පත් දීලා අපි බහන්ඩ ගන්න චෙක්දීලා බහන්ඩ ගන්න චෙක්පත් දුන්නහම අපේ බැංකු ගිෙනුව බැර වෙනවා ගැනුම් කියලා එක ගැනුම් ගිෙනුමට හර වෙනවා අපි ගන්න මෙහහි ගැුම් ගිෙනුම ගැනුම් ගෙනනුම හර. විසි අතර දහක් බැංකු කියලා ඔන්න චෙක්පත් දීල බහන්්ඩ ගන්නකොට බැංකු බැර ගැනුම් හර. ඊළමට රුපියල් එද්දා පන්සීයක සේවක වැටුප මුදලින් ගෙව්වා එද්දාස් පන්සීයක සේවක වැටුප මුදලින් ගෙව්වනම් මුදල්න්නේ අඩුවෙන්නේ එනම් මුදල් බැර සේවක වැටුප කියලා. මුදල් බැර සේවක වැටුක් කියලා එකදස් පන්සීයක් මුදල් බැරවෙනවා සේවක වැටුක් කියලා එකදස් පන්සීයක් ඒක සේවක වැටුප ගිරුමට පටගාල හරකරන්න ගන්න සේවක වැටුබ ගෙනුවක් මේ තියෙන්නේ. මේකට හර කරන්න මුදල් කියලා ඉද්දාස් පන්සීයක් ඔන්න සේවක වැටුහරවුණ මෙහෙම මුදල් බැරවුණ. මුදල් බැර සේවක වැටු හර හතරවෙෙන එක නේ පස්සනක නයට විකුණු මසූ හය දහයි අන්න. ට කියන්න න අයට විකුණුම් ලියන්න මුදල් පොතේද එනත්ම් බැංකු ගිනුමදිකල ටක්ට කියන් නයට විකුණුම් ලියන්න මුදල් පොතේද බැංකු ගෙනුමද ඉක්පට කියන්න ඕ ආ දෙන්නන් දෙන්නා ගාථයගේ ඩිස්පලේ යන්න හොදයි කියන්නේ මුදල් පොතේ ලියනවලු සහරයයිකන බැංකු ගිනම ලියනවලු පිසුද නයට ිකුණම් කොහෙද දල් පොතේලියන් නැයට විකනුම් කොහෙ ැගු ගිනමලිය නයට විකුණන කොට සල්ලියනවද නෑ නයට විකුණාදි සල්ලියෙන්නේ. නයට විකුණ අධි චෙක්පටල බෙනවවා. ෆිස්සුදානේ නයට විකුණ දි මුදල්ලෙන් එෙත් නෑ චෙක්කෙන් එෙත් නෑ නයට වික්කනම් ඒ ලියන්ද වෙනව පොතක් තියෙන ඔ විකුරුම් ජනය කියලනේද. අපි විකුණුම් දැන් හදන්නේය නෑනනි අපි කරන්න ෝකේ ඩබල්ඉට්‍රීග දානෝ නයට විකරුන් වල දිස්කහනමොකදද. නයට විකරුන් වල දිත්තසට හනමොකක්ද. නයට විකුණුම් වල දිත් සටහන නය ගැති හර විකුණුම් බැර. නය ගැති ගිනුමට හර කරනවා විකුණුම් ගිනුමට බැර කරනවා. අපි ගන්නවා නය ගැති කියලා ගිෙනුමක්. නයට වික්කහම සල්ලියෙන් නෑ නයට වික්කහම චෙක්කෙන්නේෙ නෑ. ඔවයා හරියට කිව් අයකනේ. ඉවා බැඩ් අයම්මිවා ඩඩ. හරි බල. ය අද නයට විකුණන්නේ අසූ හයදාහක්. අසූ හයදාක් නයට විකුණන්. එහෙන නය ගැතියෝ වැඩි වෙනවන පුතේ අපි න අයට විකුණක්දදි නය ගැයව ඩ වෙනවා. නයගැති හර නයට විකුණත්ද නය ගැතියෝ වැඩි වෙන නය ගැති හර විකුණුම් කියලා. විකුණුම් නිසානේ වැඩිවි නයිගැතියෝ කියන්නේ වත්කමක් අපි නයට බඩු විකුණන්න 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 නය ගැතියෝ වැඩි වෙන. වත්කම වැඩි වෙන. එන අය ගැති හර විකුණුම් බැර. අප කලින් විකුණුම් ගිනුමත් තියෙනවා. මෙදී විකුණුම් ගිනුම බැරවෙනවා නය ගැති කියලා. විකුණුම් ගිනුම බැරවෙනවා නය ගැති කියලා. අසූ හයදාහක්. නයගැති හර විකුණුම් බැර නය ගැති හර වුුණ විකුණුම් බැරවුුණා. ඊළඟට කොමිස්සාදායම් සඳහා ලද රුපියල් දාසේ දහක චෙක්පත එදිනම බැංකුවේ තැන්පත් කලා පුතේ කොමිස්සාදායම් වලට චෙක්ක එකක් ලැබිලා එවෙලේම බැංකුවේදාලා කොහෙදලියන් බැංකු ගෙනම වෙලිය මුද රැත්තතා මුදල් පොතේ දාල පස බැංගි දමු. එ එවෙලේම බැංකුවේදානකින ඒ වෙලාම බැංකුවේ දැම්මකිනු හ නම් බැංකුගෙනමදාම. ඒනම් බැංකුවේ දැම්ම හම එවලේම බැංකුවේ සල්ලි වැඩි වෙන. බැංකු හර වෙන. කොමිසාදායම් මෙ හරියට ලියන සමමාරු කොමිස්සට කොකිස් කියල ලියනවා අත්තක්කරු පිළිබඳක් සැලකිලිමත්ව කොමිස්සාදායම් බැංකු ගිනුම හර වෙන කොමිස්සා දායම් කියලා දාසේ දහක්. එක කොමිස්සාදායම් ගිනුමට පුතේ අපි බැරකරගන්නට ඕනේ අපේ කොමිස්සා දායම් ගිනුට එක බැර කරගන්නවා ගන්න කොමිසා දායම් ගිනුම ඒට බැර කරන්න බැංකු බැංකු දාසේදාහක්. මුදල් මෙසුරි බැංකු හර කොමිස්සා දායම් බැර එවෙලේම චෙක්පත බැංකුුව දැම්මන ඒවෙලේම බැංකවේදා පුොලනිසා බැංකු ගෙනුම හර වුණා කොමිස්සා දායම් බැර. අදහල්සර පේප ලාස්සික තියෙනවා එවැල සම්බන්ධ වෙන්න. ගී සතියේ කෙඩි ප්‍රශ්න තිහද්ද කර කියදකරි ෙඩි ප්‍රශ් තිස් පහයිද තියයිද තියින විසි පහයි කියද කරේ දන්නේඒ පේපර් ග්‍රාස්ක කොලාවස්සල් ලමයිගේ පරණෙක් කොලා විසි පහයි ආහොදයි ආවින එන්නේ පා මතගනෑ අගමක්න බල. හරි අද ඉතුරු පාලවේ දම් සකන්් පේපර එකෙ ප්‍රශ්න කීපයක් කරනෝ ඔගොලන් එනිසායි කළ සූදානම් වෙලා ඉන්න. හරි බලන්න රෙකෝඩිම් බලන්න ඕනේ ආවෙනත්න. හරි නයගතියන්ගේ රුපියල් විසිවද්දාහස් පන්සිීක චෙක්පතක් ලැබුණ පොතේ නයගැතයන්ගේ විසි අද්හ ස් පන්සිීයක චෙක්පතක් ලබුණා ඔයද දාන්නේ නයගතයන්ගේ විසි අද්‍යහස් පන්සියක චෙක්පතක් ලැබුණල ඒකදැ. අයකදන්නේ මුදල් 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 චෙක්පත ලැබුණනේ ලැබුණ ගමන්දාන්නේ මුදල්වල එනම් මුදල් හර කරනවා නයගැති කියලා. විසිහත්දාස් පන්සීය. මුදල් හර කරනවා නයගැති කියලා විසිහත් දහස් පන්සීය. නයගති ගෙනම බැරනවා න අයගතිගිෙනම බැර අපි ගාවතියන නයගැති ගෙනුවක් අපි ගත්තා කලින්. වෙති නයගැතිගිනුම බැර කරනවා මුදල් කියලා. විසිහතයි පන්සීයක් අර ඔගලන්ඩ මම මූල්්‍ය ප්‍රකාශනවල පඩF එකක් දැන්න්නේ පුළුවන්න්නන් ඒක පිින්ට අවුඩ්ගත්තක්කමක් නැහැ ඒම නැතනම් ඒකතතිේ නල අභ්‍යහස මමුගලන් දක් දැක්කදගුණන අල උදදුරතුවගේ පොඩි පොඩි ස්තැන්තිල ම ප්‍රකාශ වගයක් දහ තින මේ මගේ මේ නල්ල එජරගිෙනු අන්නේ වගේ ඒ ටික පොඩ්ඩක් මේ ග එක්කො පොතකාරි ගහගෙන ලැස්තුවෙලා ඉන්න මං හෙටවඋදේ පන්තිදි නෝ නටවදේ පන්තිදි ගැපපුම්පි ක්ොම කරනොයිඉ එක උපචිත වියදන්ඒ ගැලපුම් කරන විදි කිරදනවා. ඒ ඒ කල තින විදත්තික ක සරලයි වටතේරුම්ගන්න පුුවන් මං ඒක ජාතිය ගැලපුම් කළ පෙනනවා කොද මුල්ල ප්‍රකාශනව ගලපන්නන්නේක් කෙනෙක පිළිබඳව. එනිසා හෙටවඋද ඇසල පන්තියට අනිවාරම සභාග. අපේ සාමාන්‍යයෙන් ක්ලාස්තියෙන්නේ ිකර ර ර ් නි පටන් ග චුට් වෙලාක් නො රන්ට රග ැර ෂ ල් ප්‍රකාශ ප ටන්ග ගන බැරි ච්චනි ම හැදවස ද පන්තිද ම අතේක පන්තියයක්. එතකොට ඉරි දෞදෑසන මුලසිට පන්ති ීර. ඒවාගේම පේව ලාස්සක තිදය ඔයා කොමස්සවල්ට න් න් රපල් දාහක ගස්තු විතරයි. ඩ මේ ඕල පන්ති කර න්න පුළුව මතර ති අපි අතේ පන්ති න හවස ොට මගහරනෙන. යට ඒවට සම්බන්ධරන්නක් පුළුව එච්ච හරි බලන්න හරිමන් ගරූපය කට දාන්න ආපහ. අද බලන්න ඊළඟට පුතේ නක තියන්ගේ වි අද්දහස් වන්සික චෙක්පදක් ලැබුණ නයට ගැනු පාලොස් දහයි නයට ගන්නෝ නයට ගන්නවා නයට ගන්නවලු පාලොස් දහක් නයට ගන්නකොට සට කියන පොයිපතේද දාන් නයට ගන්නකොට දාන මුදල්කේදානද දැක් විගේදානවා ටග ුණගේ මුදල් දාලා පෙන්ක දදාමට පස්ෙරෙන් දාල මුදල් දානවාද නැත්තම් වෙන කොහෙරදා ගන්නවා. ආන මුදල්ල එක දාම කවුද ජාතිකවස්තුවක්කෙන් නද බල හොඳ ජීතන් පුතේ නයට ගන්න මේ මං ඔයාගෙන් ගන්න මොකක් කරරි පොතක් නයට සල්ලි යනවද සල්ලි නවද නෑන සල්ලි යන්නේ සල්ලි න්නේ නෑ. සල්ලි යන්න නැත්තං සල්ලි එන්නේ නැත්තම් මුදල් පොතේ දන්නේ නයට ගන්නව කියන්නේ චෙක්ප පදීට නවේ එක බැන්ක ගනම දන්නෙත්නේ. නයට ගන්නකොට නය ගනු දෙනු නය ගනු දෙනු මුදල් පොතේ බැංකු පොතේ මේරේදාන්න නයට ගන්නකොට ඒ අයමක් කිව්වා නයට ගන්න කොට ධාර්දමකේද. ඒ අපිකර ආ ගැනුම් ජනල ගැනුම් ජැනලි පුතේ ගැනුම් ජනල දැන් අපිත හදන් යන්නේ නෑන එල් සබට ගනුම්ජන හදන්න බෑ හැි දන්නව නයට ගනුම්මල බල් න්ට්‍රේක ත්ත සටහන ඒක පිතීම මොකද නයට ගැනුම්ල දිස්සලා මදක දරුවක් කියන දින කිය. ගැනුම් හර නයහිමි බැර අන්හරි. ගැනුම් හර නයිහිමි බැර. එහෙනම් අපි ඒක කරමු ඒක කරන්න අපිට පුළුවන්නේ. මෙතින ගැනුම්ගිෙනුම් එම් ගැනුම් හර කරන්න නයහිමි කියලා. ගැනුම් හර කරන්න නයහිමි කියලා කියදද පහලොස් දාහක් පහලොෂදාහක් නයහිමි ගිනුම බැර කරන්න පුතේ නයහිමි ගිනුමක් නැති නිසා නයහිමි ගෙනුමක් ගන්ට නයි හිමිගිනුමක් ගන්න ඒකට බැර කරන්න ගැනුම් කියලා පහලොස්දාක් සමින්දිහරිද රුෂ ප්‍රමෝදය එහෙනම් නයට ගන්නකොට ගැනුම් හර නයිහිමි බැර ඊළඟ එක බලන්න ඊළඟට තියෙනවා වරිපනම් හාරදහත් චෙක්පතකින් කිව්වා උතේ වරිපනම් හාරදහක් චෙක්පතකින්ගේ වුවනම්. වරිපනම් හාරදහක් චෙක්පතකින්ගේව්ුවනම්. බැංකු ගිනම බැර කරන්න. බැංකු ගිනුම් බැරරන්න වරිපනම් කියලා. දැංකු ගිනුම බැර කරන්න වරිපනම් කියලා. බැංකුඒේ සල්ලි අඩුවවෙන්නේ. බැංකු වරිපනම්. බැංකුේ සල්ලි අඩුව වනවා බැංකු බැර රිපනක්. එක වරිපනම් ගිනුමට හර කරයි. වරිපනම් ගිනමට හර කරයි. ගන්න වරිපණන් ගිෙනුමක් වරිපණන්ගෙනු ම හර කාරදාහ බැංකු කිය ඔන බැ අරිපඩන්ගිෙනුම හර වෙන හාරදාහක් බැංකු කිය වරිපනම් හර බැංකු බැර චෙක් එක කියන්න ගෙවත් නයගතියන්ගෙන් ලද චෙක්පට බැංකුවේ තැන්පත් කළ සටකැන නයගතයන්ගෙන් ැි තාම ැක්කවේදා පුනති චක්කේ ගාන කියද කියලා නයිගතියන්ගින් ලැිලාතාම බැංකවවෙදාාපුනති චෙක්ක ාර කියද මෙති කියද විසිහතයි පන්සීයයි මේ චෙක්ක බැංකු ේදානවලු බැංක ේදානවන මුදල් බැරවෙනවා මුදල් බැර වෙනවා බැංකු කියලා විසිහතයි පන්සීයක් මුදල් බැරවවා බැංකු කියලා විසිහතයි පන්සීය මුදල් බැරවෙනවා බැංකු කියලා විසිහතයි පන්සීයක් එක බැංකු ගිනුමට හර වෙන බැංකෝ ගිනුමට හර වෙනු. යන්න අපේ බැංකෝ ගිෙනුමට ඒකට හර කරන්න මුදල් කියලා විසිහතයි පන්සීය. මුදල් කියලා විසිහතයි පන්සී. බැංකෝගිෙනුම හර වුණා මුදල් පොත බැරවුුණා. වැඩයි හරිතතා පොඩ්ඩයි තිෙන්නේ. ඉවසන ධනා රුප යුද්ධයට ජයකොඩිය කිනවන්නේේ ඔක කැම්පසේ ගහල් තියෙන මෙනිමොහෙම. ඉවසන දන්න නෑ. දගහ දිනවා ඉවසන දනා රුප යුදට ජයකොඩිය එහෙම කිව් එකගේ කටකෑවත් මදිය ඉක්මන් වනු එකා හට යික්මන් වනු එකා ළඟ කොකු හතාටය ඉවසපු තාම මම ඉවසපු මම තාමත් තනිකඩය කියලා එම කව තින පුදේ කැම්පස් කරුට ගීවල් ආ නැදවා කැම්පස් කකරුටකි හරි කැපස් කුරුට ගීර තිවා. ඉවසන ධනා රුප් යුදයට ජයකොඩිය එසේ කිව් එකගේ කටකෑවත් මදිය. ඉක්මන් වනු එකකා ළඟ කොකු හතා අටය කොකු කියර කියන්නේ කැම්පස් භාෂාවෙන් අනිත් එක්කෙනා. කොකු හතා අටය ඉවසපු මමතාමත් අද තනිකඩය දස්සනනේ බ හරි. ඒවගේ කවිතින කැම්පස්සේ ගහා මට ඒවා ඉගෙන ගැන පුළුව. හරිද මම ජයවර්ධන පුර මම ශජයවර්ධන පුරවිශ්වවිද්‍යාරය. හරි බලන්න ඊළඟට බැංකුනය ගත්තා රුපියල් පනස්දායි. ැකුුණය ගත්තා රුපියල් පනස්ථයි සලමයි යාන කොකු වර්ගමනවාද ආගන්න උදයසන පන්තිහින්ද ගෑන් ආරය වනාගන්න කොකු වර්ගටකමටක් ගල කියන්නා අමත දැනමට දාගන්න පොත්වො ලියයාගන්නපා අරද හිතේ දියගන්න ඇති මෙන්න පුතේ කැම්පස් භාෂාවෙන් කොක්ක කියලා කියන්නේ අනිත් එක් කෙනාට ගෑනුලමෙක් නම් පිරිිම්ලලාමටකොක් කියෙන කැ බෝයි ෙන්ට කොක්කේ ගැල්ලමට ගල් ෙඩක් කොක්කත්මයි ඕන කොක්ක එකක් තමයි බත්කොක්ක අනිත් එක තමයි නෝට් කොක්ක අනිත් එක තමයි ආතල් කොක්ක අනිත් එක තමයි සිලාකොක්ක කොකු වර්ග හතරක්කි න්න කැම්බස් පද්ධති ඇතුළි බත්ොක්ක නෝට්ොක්ක ආතල්කොක්ක සිරකොක් හරද බත් කොක්ක කියනෙ පුතේ යාද එඇත්තකන්න අපිති කෑම ටික පිරිමහ ගන්න ඒ වෙනුව ය අපි ආස්සේ කරගෙන තියාගෙන ඉන්නෝ බඩක්රාටයි ගම්වලින් එගේ පොස්ටොලල් නැතිල ඉන්න අය ඉතින් එහම ඉන්න ඉති ක්ඩ බොන්න නෑනේ නෝට්කොක කියන්නේයා නෝට් එක වෙනුව තමයි යාතියාගන්න මේක දන්නවනති කියන්න දෙයක් නෑ සිරකොක කියන එ ගැම්මෙන් හදවති බොක්කෙම්ම ආමාහසයෙන් ඔක්කොම කරන්න පුළන් හැමතැනීම කන එක දව සිරාකොක්. එතකොට ලාමෙක් දවක් මගේ මේ තම කරන්න බැරිද පුළුවන් තයික් තින ලැම්බඩ් කොක්ක කියලලාක් කොදේ ලැම්බඩ් කොක් ලැම්බඩ් කොක් කිය කියන්නේ මේ තමන්ට වඩා කැම්පස් එක වයසින් වැඩි එකන ය එකක් වැඩි ඔයා ෆස්ටිය නම් සකඩිය ඔය සකඩියනක් තඩ්ඩිය සමහරවිට මෙහම වෙන්න පුළුවන් සමහු සකශයි කල්ල කැම්පස්ස නොන් මේ සකන්ශයිකල් සමාට තමන්ගේ ෆ්‍රශෂයි කරපුයාලු සකශ සකඩියය ඉන්න තම ස්ට නකොට ටිය කියන තමගේ ස්කලහිට පස්ශ්යවලින් කැපසාාවක්ගයයි රි එහෙමක්නෙ එක සම්බන්ධකමක් පැවත්තුවත් කැම්පස් එක අපේ හඳුනන්නේ ලැම්බඩ් කොක්ක් කිය. එතකොඩපු හ කකොක ඔක්ක බහත් තින ලැබඩ් කොක් ක්කම ගහන්නපුු එක පාරමය බල ඔය උදේම කැපස්ට යන්නන උදේ අන්න කැපස්ට කැම්පස්ස එක වෙලාවක්නේ නරන උදේම යන්නන් ියාට පස කැම්පස් එක ලොක ූමයක්. අක්කර ාක භූමියම් මරිද ැජැයවර්ධන පුර පේරාධනීමම හරි ලස්සනයි පි නගහැකිී ලනෑ ල පට ලස්සන පේරාදනය තමයි ලස්සන කැම්පස් එක හරිද ලස්සනම කැම්පස් එකක එතකොට මේ කැම්පස් එක හැම තැනම්පුතේ හඩ්ගහල තියන හඩ්ගහල තින පාඩන් කරන්න හැම තැනම තියෙනවා සාමානයේ හද්දසයයක් විතර තියෙනවා ළමයි හතර පස් දෙන එකතු වෙලා මේවැෑ පාඩන් කරනු හරිද ඔය වගේ තැන්තැන්ගල තියෙන. උදේ මේ අන්නන කැම්පස් එකට උදේම ගහිල්ලා මේ හට්ට එකක පාඩන් කර කර ඉන්නකට සකඩිය ඩිය ෆයින දිය අක්කල එහමනෝ පාඩන් කරන්න ඇවිල්ලහන මල්ලි මංමසන වාඩි වෙලා පාඩන් කරට කමක් නැද්ද කමක්නයක්කි තිේම එහෙම කොමරි වන්නක්ක කෙනෙක්ේ කරකට ඕන්න ැම්බට් කොක් ගන්න පුළුව. ඉටවස් අප න ලෙක්ෂේකට ලෙක්ෂකට න ලෙක්්ෂකට කියලා ලෙක්්ෂේ නෙල් නෝට් කොක් අෙක් ලෙක්ෂ එක ඉවර වන කම්ි නෝ නෝට් කොක්කත්තක්. ඉන්ටවල් එකේ ද යනෝ එඩියට ියයාට පස්සේ වෙනඩි පාර්්මන්් එක හලතියෙනවා බත්ො එත් එක බට්ටික කනු. බට්ටි කාල ආයි ඇවිල නෝට්කොක්කත් එක් ඉතුරු ටික ඉන්නවා. දෙලා ආයි හවසට හවස යනවා බරණැස කැපස් එකක තිනේ බරනැස කැපස් එකේ බරණැසි කියර ැ තියනවා එතැද ඇන්න පුළුවන් ගෑන් ලමයි පිම ඒ අ විතරයි පිමිලම පිමිලම යන්න බහැ ගල්ලම ගන්ලම ඇන්න තම හ හරි ඇන්න පුලුවන් ඒම දෙන්නට විතරයි. එතකොට එයත් එක්ක ඉන්නවා. හරිද හරි. එතකොට ඇත් එක ගිලා හස්සවරු ගත කරන. රෑට බෝඩිමට හරි හොස්සල් එකට හරිගෙහිල්ල ගමේ ඉන්න ඔපුතේ සිරාපොක්ක ගමයිනයයි දමේ ඉන්න සිලාපොක්කට කෝල් කරන්න න්න කොු ඩික ඔක්ොම ගහගන්න පුළුවන් ගැම්පස්කියෝ අරිද පොකු වැලක් ගහගන්න පුළුවන්. ආරි. බන් ඔගෑන්ලම පිරිිනවද පාර්ශයට මදාළ. හම කරන ඉන්න. සට කොකු ගියක් හිටියට. මාමනෑන පුතේ මම අන්ස කොල්ලන් සින්න එක නෑන් ලොකුට රි බල බල ඊරඟට නයගතියන්ගෙන් ලද චෙක්පත බැංකුවේ තැන්පත් කිරීම අපි කලානේ හරි මුදල් පොත බැර කරලා මුදල් පොත බැර කරලා බැන්කු හර කලා එක හරි කැම්පස් ජීත අරි සුන්දරයි දැ මට ඇතර මෙම ලොකුවට කැපස් ජීවිත විදි හම්බු නෑහ මොකද ම පලවෙනිිය අවරුද්ධිනම පන්තිකරපු නිසා තියෝගොලන්නත් කියන්න පුළුවන් යන්න ්‍රරජේ කැපස් ක පුළ ඉතින්කොඩක් හොඳයි ඒ ැරිුුණ තිින් පෞද්ගලක විශ්වවිදාල ති ය තාදකට හොඳයි මුත් පරජේවය තරන් ආතර එකක් එහම නෑයි තිලකොට. අරි එතකොට ගාඩ පස්සේ තමයි සුන්දරත්වේ තේරේ මොකද නීතිරීති නෑ. මන්ටඕනදරන්න පුළුවවා ගෑල්ලමයින් ඕෝනන් කොන්ඩ පාටරලා නහයට කරාපු දාලේ පලස් ඇ ඕන විදියන ඉන්න පුළුවන් දපේකගේ අප ඩිපර්මන්ටවා තිරි ඇහමලමයි. අරි කොන්ඩ පාට කලලා ගෑන්ලමයි කොඩකාපල හරි තමන්ට කෑමතික මතියඳු විලාසිතයන්ඳදලා එහෙම ප්‍රශ්ණයක්ම අරි හෙෙන නිදහසයන්න පුළුව තරක් තමයි විශ්වවිද්‍යාලිකෙන් අධ්‍යාපනය කරන ගම නිදහස් ජීවිතය ගත කරන්න පුළුව. ඉතින් මමත් කියන ඔොගොලන්ට ජීවිතට යම් වටිනාකමක් එකතවේ යෝය කවදරරි විශ්වවිදාලිකරිය එනිසා ලුවන් තරංඟුත් සහ කරන්න විශ්වවිද්‍යාලකට යනවායි කියලා කොහෙ අරිකමක්නෑ දැන් කොමස් කරනවනං ඔයා ඒලෙල්ුවට ලංකාව ෙවෙයි දකුණ වාසිාව ොහොදම මේක කොමස්වලට චීජයවර්ධනපුර මගේම කැම්පස හොල බලන්න දකුණ වාසයාාවේ පරණම ස විශාලන කළමනාකරන පීටේ තියෙනෙ ච්‍රජයවර්ධනපුර. ඇ යන්න පුළුවන් හොඳයි කොමස් කන්නනට. එහෙම කියලා ඒකටම නොගියට ොමක්නෑ ලංකාවේ කැම්පුසුත් තුොයි. අ හරඟට ඔය මැක්ක කරනව වන ඒෙවල්ොට ො මේ එක මොරටුව මොරටුව එක ඔයා බයෝ කරනවනම් හොඳම කළම්බ ඉට පස්ස පේරක් පේර දෙදිය. හරි ඒවගේ තිී නොයිති ඔයාට ඒවට යන්න පුළුවන් හොඳයි ඒවට යන්න බැරිවුණනාත් පපුතේ කොහරි කැම්පස් එකකට යන්න පුළුවන් කෙනෙ එක මාර වටිනෝ බලන්න ොලන් ගම හරි නෑදෑ පරපපුොට කැම්පස් ගිය කීපදන ඉෙ මොට යන්න දෑන අනිත්තක මාරරටනාකමක්ද ගත කරන කාලය අයි සල්ලිවලට ඒක ගන්න බෑ එනිසා පුළුවන් තරම් හරි ස්ල්ල පරදිනයන්න බෙද පුළුවන් පුළුව ඕනෙක න්න පුළුවන් නමුත් හොඳ මේක කිය එකක් තියෙනවන ඒකට හොඳ මේක දෝගල ස්කොල ද තියන හොම ස්කෝල කියෙක් මුොඩක් කියල පිගනීමත රෝල් කිවා පින්න ආනන්ද කි්වාන් පිළිගන්න නේ ගෑන් ලමයින්ගේ විශාකායිවා පිළිගන්නවන අරි ඒවගේ පාස දැවැල්ලෙ නදන්න පාේකත් එහම තමයි මේකත්නමයි එම කියල පිළිගන්න කියලා පිගන්න ඇතිහ එම තියෙනවට නම්ටිකක් බ්‍රන්ඩ ිච්ච අන්නේ වගේ තමයි කැම්පස් ොක් එක වර්ගේ තියෙනවා අරිද පුතේ හොඳම කැම්පස් හිඉතින් කොහැරි කැම්පස් එකකර වැයටන්න පුළුවන් එක මාර වට නවා ඉතින් පුුවන් තරම් පරමම් රයි කරන්න ශ්වවිද්‍යාලකටය හරි බලන්න බැන්කුුණය ගත්තා පනස් දහ බැංකුුණය ගත්තා පනස්දන් බැංකුුණයක් ගත්තහම් පුතේ අපිට මුදල් එනවාන බැංකුුණය ගත්තහ මුදල් එනවා මුදල් හර වෙනවා පනස් දාහ බැංකුුණය කියලා මුදල් හර වෙනවා පන බැංකුුණය කිය මුදල් දෙෙන මුදල් හර වෙනවා බැංකුුණය කියලා පනස්ථක්. බැංකුුණය ගිනම බැරවෙනවා එක බැංකුුණය ගිනුමට බැරවෙනවා. බැංකුුණය ගිනුමට බැර වෙනවා මුදල් කියල පනස්දාහක්. මුදල් හර බැංකුුණය බැර මුදල් හර බැංකුුණය බැර. නයිහිමියන්ට පන්දාහක එක්පතන් නිකුත් කලා. පුතේ නයිහිමියන්ට පන්දාහක චෙක්පතක් නිකුත් කලා නම් අපේ බැංකුවේ සල්ලි අඩුවෙනෝ. බැංකු බැරවෙනෝ. බැංකු බැරවෙනෝ නයිහිමි කියල පන්දාහක්. බැංකු බැරවෙනෝ නයිහිමි කියල පන්දාහක්. ඒක නයිහිමිගිෙනුම හර වෙන. නයිහිමිගිනුමක් කලින් ගත්ත නේද කලින් නයිහිමි ගිනුමක් ගත්තනේද. අමෙති නයිහිමිගිනුම හර කරන්න බැංකු කියලා පන්දාහක්. බැංකු බැර නයිහිමිහරි නයිහිමින්ට බැංකුවෙන් ගෙව්හමචෙක්කොලින් ගේහම නැහිමි වඩුවෙනෝ නයිහිමි හර එක බැංකු ගෙනුමට බැර. අන්ති මේක බැංකුන අය ගෙව්වා පාලොස් දාහයි බැංකුනයි ගෙව්වා පාලොස් දාහයි බැංකුනය ගෙව්වහම පුතේ මුදල් බැරවෙනෝ මුදල් බැරවෙනෝ මුදල් බැර වෙනවා බැංකුන අය කියලා පාලොස් දාහ. දල් බැරවෙනවා බැංකුුණයි කියල පාලොස් දාහක් අපේ බැංකුුණයි ගිනුමක් තියෙනවනේ බැංගුණයි ගිනුමට හර කරන්න මුදල් කියලා පාලොස් දාහක් වැඩේ ඉවරයි වැඩේ ඉවරයි හරිේ මුදල් බැර බැංකුුණයි හර දැම් පටගාල මේක බැස් කරන්න පටගාල බැලස්කරු ිලක්ෂය කළොස් දස් පන්සිය දෙන්නේ. හරිද කේ හරි බිදුු දැම්මක් ඉතරිී නමය පයි දාහතරයි හතයි සික දැම්ම දෙගක් ඉතරරි පහයි හයයි. එක් ලශ්‍ය ට අත්දහස් පන්සීයදද? හරිහොඳයි බැංගෝගිෙනම වලත් යම බැංගුගෙන මත් බැලස් කළ දාමෝ හැත් අහත්දාස් පන්සීයයි හැත්ත අහත්දාස් පන්සීයෙන් මේටික ගිහාම අතලි සතරදහස් පන්සීය දෙන්නේ ස බැංකුණනාය ගත්තහම එක බැංකු ගෙනුමට දාන්න නැදනෑපති. බැංකුුණය ගත්තහම අපිට මුදල්නෙන්නේ බැංකුුණය ගත්තහම මුදල් එනවා දෙ බැංකුණය කියන්නේ අපිට වගකීමක් බැංකු ගිෙනුම කියන අපේ කවුන්ට එක තිෙන සල්ිනෙම. උදාහරණයක් මේ බල දෙැන් ඔයාට සම්පත් දැංක්කවතිය නොමේ සම්පත් බැංකවේ ඔයාගේ බැංකු ගෙනනුමක් තියෙනවා හරි ඔයාගේ කවු් එකක් තියෙන ඔයා බැංකුවෙන් අයක් ගන්න කොයි අපිටම ලංකා බැංකුවෙන් ගන්න කියලා ඔයා ලංකා බැක්කුවෙන් අයක් ගන්න ලංකා බැංකුවෙන් අයයක් ගන්නකට ඔයාට මුදල් ලැබෙනවා ඔයාට මුදල්ල නොමි ඔයාට මුදල්ලනො ඔයා ලංකා බැංකුවෙන් අය ගන්නකොට ඔයාට මුදල්ල නෝ යා ලංකා බැංකොට එක ගෙවන්න ඕනි. ගෙවන්න ඕනි. එහෙම වනා කියර ඔගේ කවන්්ටේ බැංකු ගනිම සල්ලි වලටම කුත් එන්නන්නේ නෙමේ සම්පත් දැංකුවේ ගනිිම තින ගන එහෙමයි. ඔයා බැංකුවන්න අය ගන්න කොටට මුදල් වනවා ඔයා බැංකොඩ න අය වෙනවා වගකීමක්. ඔයාගේ කවන්ට එකේ සල්ලි වලට බලපෑමක්නේ ඔන්න බැංකුුණය කවන්ට එකක ගටනලා හෙරින්ම බැංකුනය චෙක්පතක එකවුන්ටකරදම්මන්න අන්න එහෙම් බැංකු නම සල්ලිතා බැංක ගෙන වැඩිෙන ඒහම ත්තුව බැංක නට ල පෑක්. වැඩේ හරිද. මම ලබන සතියේ මම ලබන සතියේ මුදල්කද මේ මේ පන්තියේ ලබන සති මම බැංකු සැසනුම් කොටස කතා කනක් බැංකුසස්තුම් කතා කල තියෙන්නේ හරි නමුත් මේ පන්ති කතා කරම නැති නිසාන් මේ පන්ති එෙක් කරනවා බලා පොත්තුන අලුද්ධනන් කීපයක් මේකදී හදන්න බැංක සස්තුම් කොටස ඉදිී වඩ සහභාගි වෙන්න මේ උදේශසන පන්ති දාලා මෙක කරන්නේ ඔගුලන්ඩ මේ මුල් කොටස් තමතක්කරගන්න මු ගොක් දරුව ගොන් ක්ර අශ්‍යාවයක් නැහමේ මුල් කොටස් නමුත් හැමහම වෙනුවෙන් මෙවා කරන්න විශේෂයම වැඩ නොකරන පිරිස වෙනුවෙන් කරපු නැති කරගන්න බැරි වෙච්චයි වෙනුවෙන්. හරිද එතකොට අපි අගරු චෙක් පත් ඒදේවල් ටිකක් කතා කරන අර මෙන්ංගු සතුම් ප්‍රකාශව ද අරු චෙක් ලපන විදියක්ත්ම පැදිලි කරනවා. හරජ චෙක් පතක් අගරවීම එතකොට ඒදේවල් මංකිල දෙන්නා. එතකොට මතකතියාගන්න. ක් මහසේලා වැඩ කරන්න මහසේ වනොත් මේ විශෂයන් වලට ප්‍රතිඵල ගන්න පුළුවන් මෙ අමාරු පට්ටාමාරු නොතේරෙන විශයන් නෙව. පොඩ්ඩක් මහන්සිේ වනාම් ද ප්‍රතිඵලයක් ගන්න පුුව ලෙසසායික මතකේ තියාගෙන මහන්සේලා වැඩ කරන්න එනම් අපි නැවතක් හෙට උදෑස්සන පන්තිදි හම්බ වෙනවා එකට කැමතිට සහවාග වන්න පුළුවන් එහනම් එනහැමොටම අයිබෝවන් උත්සන්නයි තෙරුවන්සන්න